උදෑසන ඔයගොල්ලන්ට මාව ඇහෙනවද? ඔයගොල්ලන්ට මාව ඇහෙනවද පුතා? ළමිදු ඇහෙනවද මාව? ඇහෙනවද සර්? හරි. එමනම් අපි පන්ති පටන් ගමු. අද අපි සාකච්ඡා කරන්නේ 20 ප්‍රශ්න පත්‍රයේ प्रश्न पत्र सेकंड पेपर के पलवी प्रश्न अभी ये सती मत एक सकोर बेरी मेरे करना इतपट अभी बलमुस सामान्य पेल प्रश्न पत्र පළවෙනි ප්‍රශ්නේ පුතා ඔබ දන්නවා ප්‍රතිශත භාවිතයෙන් තමයි ගොඩනගන්නේ ප්‍රතිශත භාවිතයෙන්. එතකොට මේකේ තියෙන්නේ අමල් 112ක වාර්ෂික සුළු පොලියට බැංකුවකින් රුපියල් 50,000ක් වර්ෂ දෙකක් සඳහා ණයට ගන්නවා. 112ක් वार्षिक सुलुपोलियट मेन मे कारण उपे मत के सुलुपोलियट वार्षिक सीएट दुलाक प्रतिशत मे रुपया पनास्ता गन वसर दिखकट वसर दिखकट इतकोट दुलाकाल गहने बहु एम वर्ष दिख संद नाय मुदल दील काले दील उत्तर पत्ते सूदान साकर विश्लेषणात्मक मे कारण प्रश्न पत्र अनिवार्य स्वभाव तरंग पीटी स्वभाव प्रश्न पत्र स्वभाव प्रश्न करोना ඔබ වෙනුවෙන් උපරිම සාධාරණේ කරන්න පුළුවන් වෙයි. නේ? ඒ වගේම උපක්‍රමශීලී වෙන්න ඕන. ඔබ විභාග උපක්‍රම නේ පිළිබඳව අවබෝධයක් තියෙන්න ඕන. අපි බලමු මේකට උත්තරේ ගලපන්න. මට විනාඩියක් දෙන්න බෝඩ් එක ගන්නකම් प्रश्नांक एक क्रमांक एक अमतक साराश कटकर उत्तर पत्र अभी वर्ष देख संग्रह को
එවන දරුවනි රුපියල් 50000 තමයි ණය මුදල 100කට 12ක් නම් 50000කට කොච්චරක්ද කියන එක තමයි මෙහින්නේ මේ ඉන්නේ වසරකට පොඩි කාල පරිච්ඡේදයේ වසර එතකොට වසර දෙකකට බලන්න පුතේ අපි දෙකෙන් ගුණ කරමු අපි මේක සුළු කරමු 100/1යි 100/500යි නේ 100/500යි 500/2ක් ඔබට පේනවා 1000යි 10/12 රුපියල් 12000යි කියන උත්තරේ ඔයගලන්ට එනවා රුපියල් 12000යි නේ අපි ලකුණු දාගෙන මෙයන් එතකොට ඔබට පැහැදිලි වෙයි පුතේ මෙතන මම ලකුණු දෙන්න අරමුණු පැහැදිලි කරන්නම් ළමෙක් මෙන්න මේ 500/12න් ගුණ කරන බව පෙන්නනවාට ඒ කියන්නේ වසරකට පොඩි යොමු වෙන බව පෙන්නනවාට එක ලකුණක් ඒක වසර දෙකෙන් ගුණ කරලා ඒක වසර දෙකෙන් ගුණ කරලා ගන්නවට තව ලකුණක් උත්තරේට තව ලකුණක් එතනදී අපි ඒකකේ ගැන සැලකිලිමත් වෙනවා පුතේ බලන්න මේ කරුණු පිළිබඳ මේ වසරකට පොඩි ගලප ගන්නවට වසර දෙකෙන් ගුණ කරනවට මුළු මුදලට ඒ අනුව සමස්තයේ පළවෙනි ගානට ලකුණු තුනක් කියලා පළවෙනි කොටසට කොච්චර සරලද මේ ලකුණු තුන ගන්න බැරිද ඕගොල්ලන්ට නේ අපි මුද දෙවෙනි ප්‍රශ්නෙට ප්‍රශ්නාංක දෙක දෙවන වර්ෂයේ ඊට පස්සේ මේක කියනවා කමල් ඔහු ලබාගත් ණය මුදල දැන් ඔහු ගත්ත මුදල 15ක වාර්ෂික වැල් පොලියක් ගෙවන ස්ථාවර තැන්පත් ගිණුමක අවුරුදු දෙකක් සඳහා තැන්පත් කරනවා ගමන් කරන්නේ ණයක් අරගෙන ඒක වැල් පොලියේ යටතේ ගිණුමක තැන්පත් කරනවා දැන් මේ මුදල් හොයන එක උපක්‍රමයක් පුතා මුදල් හොයන උපක්‍රමයක් දැන් බලන්න ණයක් ගත්තේ එයා හරි හම්බ කරපු දෙයක් නෙවෙයි ණයක් අරගෙන එයා බැංකුවේ තැන්පත් කරනවා නේ වැඩි පොලියකට තැන්පත් කරන්නේ එයාට වැඩි ප්‍රතිලාභයක් එතෙන්ට ලැබෙනවා मुदल ඔහුගේ ගිණුමේ ඇති මුදල ඒ ගිණුමේ ඇති මුදල කියන්නේ පොලිය නෙවෙයි පොලියත් එක්ක මුළු මුදල ඕනේ එතකොට එහෙනම් අපිට මෙහෙම ගන්න පුළුවන් කෙනෙක් ඕක හදයි පළවෙනි වර්ෂයේට පොලිය හොයලා ඒ පොලිය එකතු කරනවා අර තැන්පත් මුදලට එහෙම ගන්නත් පුළුවන් දැන් මේකෙ කෙලින්ම අහන්නේ ගිණුමේ ඇති මුදලද ගිණුමේ ඇති මුදල मेतन मुलु मुदल मुलु मुदल සියයකට රුපියල් 15ක් අවුරුද්දකට ලැබෙනවා නම් වසරක් අවසානයේ එතකොට 115ක් යාට තියෙන මුළු මුදල 100කට 115යි එහෙනම් අපිට ඕනේ පුතේ 50000කට 50000කට එහෙනම් අපි මොකද කරන්න ඕනේ 50000 මේ ගුණ කරනවා 115න් බෙදෙනවා 100 100ට 115 නේ 100කට 115 නම් 1කට වෙන්නේ 115 බෙදීම 100යි එන 50000කට ඔය එතකොට 100ව 1යි 100ව 500යි දැන් අපිට තියෙන්නේ එතකොට 500ව 115ක් ඔයන්න 500ව 115ක් 115ක් එතකොට මම සුළු කරනවා මම මේ දකුණු අත පැත්තේ බර වෙන්නේ මම මේකට අදාළ ශුන්‍යීකරණය කරන 115 මම පහින් ගුණ කරනවා ඒ කටුවෙට නෙවෙයි ගණිතේ කටුවෙට නෑ හොඳට මතක තියාගන්න
මෙතන 500ක් පහ 25න් පහ දෙකක් ඉතුරුයි 500ක් එක 5යි 2යි 7යි 500ක් එක 5යි 575යි එතකොට මම මේ 575 ලියලා අගට බිංදු දෙකක් දාන ඒකකයේ සම්බන්ධ කරනවා රුපියල් 575000යි sorry 57500යි මේ 57500යි ඉච්චර වෙන්න බෑ එනේ अधीश ඊළඟට වර්ෂ දෙක අවසානයේ දැන් රෝමිලක මංක තුනට එන්නේ වර්ෂ දෙක අවසානයේ ඌගේ ස්ථාවර තැන්පත් ගිණුමේ ඇති මුළු මුදල ලබාගෙන වසර දෙක අවසානයේ ඌගේ ස්ථාවර තැන්පත් ගිණුමේ ඇති මුදල ලබාගෙන බැංකුවේ ණය මුදල හා පොලිය ගෙවා ණය නිදහස් වේ දැන් ඔහු ළඟ රුපියල් 4000කට වැඩි මුදලක් ඉතිරි වන බව පෙන්වයි එතකොට වසර දෙකක් අවසානයේ ගිණුමේ ඇති මුදලට අපි එන්න ඕන මුලින්ම අපි ලියනවා වාක්‍ය වසර දෙකක් අවසානයේ වසර දෙකක් අවසානයේ ගිණුමේ ඇති මුළු මුදල ගිණුමේ ඇති මුළු මුදල එතකොට වසර දෙකක් අවසානයේ ගිණුමේ ඇති මුළු මුදල බලන්නේ මොකද කොහොමද දැන් 57500ක් තමයි පළවෙනි වසර අවසානයේ ගිණුමේ තියෙන්නේ. ඒතර 57500 ගුණ කරමු අපි එකපාරම 100ට 115. 100ට 115. 100කට 15ක් නම් 57500ට වෙනකොට අවසාන මුදල 100ට 115 ගුණ වෙනවා. ඒතර අපි මෙතන ගත්තොත් මේක ඉසුරු කිරීම ආයි 575 ගුණ කරන්න වෙනවා පුතේ 115. මේව තමයි ඕගොල්ලන්ට මේ ගැටලුව තුළ තියෙන ඉසුරු කිරීම. එතන අපිට පේනවා මෙතන 5/5 25 දෙකක් විතරයි. ඔව්. 4/5 දෙකක් කියන්නේ වසර දෙකකට නේද? හ්ම්? නෑ. අහන්නේ දෙවෙනි එකේ දෙවන වර්ෂයේ ආරම්භයේ මෙම ගිණුමේ ඇති මුදල. දෙවන වර්ෂයේ ආරම්භයේ. ඒ කියන්නේ පළවෙනි වසර අවසානයේ. අදීෂ එතකොට එකවුරුද්දයි? පහයි අතයි පහයි 12යි 2යි 1ක් ඉතුරුයි 8 7යි 15යි 15යි 5 21යි 21යි 2ක් ඉතුරුයි දෙවරත් දෙක 4යි 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 5යි 9යි 9 7යි 16 1ක් ඉතුරුයි 5 1යි 9යි එතකොට පුතේ මෙතන 66යි 125යි අගට තව බිඳු වෙන්නේ නැහැ නේ මෙතන 100 න්නේ බෙදෙන්නේ ඕම් 575 එතකොට එන්නේ රුපියල් 66125 දෙවෙනි වසර අවසානයේ ඌට බැංකුවේ ගිණුමේ තියෙන රුපියල් 66125. දැන් එයා ණය ගෙවන්න ඕන. ණය නිදහස් වෙන්න හදයි. එතකොට අපි ඊළඟ වාක්‍යය ගන්නවා ණය නිදහස් වීමට ගෙවිය යුතු මුළු මුදල. ණය නිදහස් වීමට ගෙවිය යුතු
ගෙවිය යුතු මුළු මුදල. ණය නිදහස් වීමට ගෙවිය යුතු මුළු මුදල වෙන්නේ අර ණය මුදල තියෙනවනේ රුපියල් 50,000 නේ? රුපියල් 50,000 ණය මුදල. ඊට පස්සේ ඔලිය එන්නේ වසරකට වසර දෙකට 12,000යි 12,000යි. ඒ 12,000 අපි එකතු කරමු. එතකොට එන්නේ රුපියල් 62,000යි. නේ? රුපියල් 62,000යි. ඊළඟට දැන් අපි හොයන්න අමල්ලත් ඉතිරි වෙන මුදල. අමල්ලත් ඉතිරි වෙන මුදලනේ අපි හොයන්න හදන්නේ. එතකොට දැන් මොකද කරන්නේ? අමල්ලත් ඉතිරි වෙන මුදල හොයන්න නම් අපි එනවා ඊළඟට අමල් අක. අමල් අක ඉතිරි වෙන මුදල. ඉතිරි වෙන මුදල. එතකොට පුතා රුපියල් 66,125 අපි අඩු කරනවා අර රුපියල් 62,000. එතකොට අමල් ළඟ ඉතිරි වෙනවා රුපියල් 4,125. දැන් අපෙන් අහන්නේ මේ ඉතිරි වෙන මුදල රුපියල් 4,000ට වැඩි බව. දැන් මේක ඔබ ලිව්වොත් එහෙම එම නිසා ඔහු අත ඉතිරි වෙන මුදල රුපියල් 4,000ට වැඩි කියලා ඒ පිළිතුර අපිට පාර ගන්න බැහැ. 4,000ට වැඩි කියන එක ඔබට තේරුණාට ඒක මෙතන ඉදිරිපත් වෙන්න ඕන ගණිතානුකූල. එහෙනම් අපි පෙන්නන පුතේ රුපියල් 4,125 මේ රුපියල් 4,000ට වඩා වැඩි බව අපි අසමානතා සංකේත ඇසුරින් මොහොම පෙන්නන. බැවි. බැවි. මේ වැඩි බැවි. රුපියල් 4,000ට රුපියල් 4,000ට වඩා වැඩි මුදලක් ඉතිරි වේ. ඉතිරි වේ. අන්න එහෙම එන්න ඕනේ. අපි ලකුණු වෙන් කිරීම කරොත් මෙතනදී මෙහෙමයි මෙතන අපිට එනවා මේ 57,500 115 ගුණ කරන බව පෙන්නනට එක ලකුණ. 66,125 එක ලකුණ. ඒකෙන් මෙන්න මේ මෙතන මෙන්න මේ ඊළඟට එන්නේ මෙන්න මෙතනට. ඊළඟට එන්නේ මෙන්න මෙතනට එන්නේ පුතේ. මෙන්න මේ 66,125න් 72,000 අඩු කරලා 4,125 මේ 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 තුනම බලනවා අපි. මේ තුනම බලනවා. මෙතනට ලකුණක් එයි. මේ අඩු කරන බව පෙන්නල උත්තරේ ගන්න ඕන ළමයි. මේක වෙන තැන්වල හදලා හරියන්නේ නැහැ. මෙතන පෙන්නන්න ඕන අඩු කරන බව. එතනට එකයි අසමානතාවය හා සැසඳීමක් සමග ඉතිරි වෙන බව පෙන්නනවට එකයි. ඔන්න ඔහොම. ඒ අනුව තමයි සමස්ත ලකුණු එතන ඒ කොටසටම ලකුණු පහක් එනවා. එතකොට පළවෙනි ප්‍රශ්නෙට ලකුණු 10යි. බලන්න 10න් කීයද කියලා. දැන් ඕගොල්ලන්ට ගැටලුවක් තියෙනවා නම් අහන්න. ඔය විදිහට පිළිතුරු ගැලපෙන්න ඕන. විශේෂයෙන්ම මෙන්න මේ සැසඳීම අත්‍යවශ්‍යයි. මේ සැසඳීම ඔබට පුළුවන් වචනයෙන් උනත් ඉදිරිපත් කරන්න. මේක අපි මේක ඕනමයි. නැතු නිකම්ම මේක 4,000ට වැඩි කියලා ලිවට හරියන්නේ නැහැ. ඒ බව පෙන්වන්න කියලානේ කිව්වේ. ඒතකොට ඒගොල්ලෝ 4,000ට වැඩි බව කියලා තියෙනවා අපිට. ඒ බව පෙන්වන්න කිව්වහම අපි ඉතින් මේ අසමානතාවය පෙන්වන්න ඕන. පැහැදිලි? එතකොට මේ ගැටලුවේ සමස්තය තුල තිබුණු දේවල් පිළිබඳ පුංචි විමසීමක් කරොත් මෙතන තියෙන සුළු පොලිය තියෙනවා, වැල් පොලිය තියෙනවා. ඔච්චරයිනේ පුතා. සුළු පොලිය, වැල් පොලිය. වැල් පොලියක් කියලා මහා ලොකු දෙතන වැල් පොලිය තිබුණේ නේ? ඔන්නෝමයි. එහෙනම් මේ 2020 ප්‍රශ්න පත්‍රයේ සෙකන්ඩ් පේපර් එක අභියෝගාත්මක ප්‍රශ්න පත්‍රයේ ඔබට තිබුණේ සුළු පොලිය සහ වැල් පොලිය 2020. පස්සේ ඔයගලන් සාරාංශගත කරන්න පුළුවන්.
විස්සයි විස්ස පේපර එකේ මොනවද තිබුණේ විස්සයි දහනමේ පේපර එකේ මොනවද තිබුණේ විස්සයි දහඅට ප්‍රශ්න පත්‍රයේ මොනවද තිබුණේ දහහතේ පළවෙනි ප්‍රශ්නේ කොහොමද දෙදහස් දහසේ පළවෙනි ප්‍රශ්නේ කොහොමද ඔන්න ඔය කියන සහසම්බන්ධතාවයේ ඔබ විමසා බලලා ඔබට තීරණය කරන්න පුළුවන් විස්සයි විස්සකේ කොයි වගේ පපසරියකට එයිද කියලා ඔන්න ඔය ටික තමයි සංසන්දනාත්මකව යන්න තියෙන්නේ තේරුණා ඔන්න ඔය ටික लखन පොලි ප්‍රතිශතය දෙන්නේ කාලච්ඡේදයකට අනුකූලවනේ වාර්ෂික පොලි ප්‍රතිශතය 12යි නම් වසර දෙකකට පොලි ප්‍රතිශතය 24යි කියලා ගන්න පුළුවන් මොකද සුළු පොලි හින්දා එතකොට ඒ කාලච්ඡේදයට අනුකූලව පොලි ප්‍රතිශතය වෙනස් කරලා අපිට මුල් මුදල ගැනීම පොලි ලබා ගැනීම කියව තියෙන එක වැරද්දක් නැහැ මොකද සුළු පොලියේදී ණය මුල් මුදල වෙනස් වෙන්නේ නැහැනේ කොහොමද කොච්චර කාල පරාසයකට වුණත් මුල් මුදල වෙනස් වෙන්නේ නැහැ වැල් පොලියේදී තමයි මුල් මුදල වෙනස් වෙන්නේ. පළවෙනි අවුරුද්දේ මුල් මුදල නෙවෙයි දෙවෙනි වර්ෂයේ ආරම්භයේ මුල් මුදල වෙන්නේ. නේ? ඒකයි. හරි එමනම් තව ප්‍රශ්න තියෙනවා නම් දුවේ පුතේ අහන්න. අපි ඊළඟට එන තීගේ ප්‍රස්තාර ගැටලුවට. මෙතන සුපුරුදු ලෙස දෙවෙනි ප්‍රශ්න අංකය හිමි වෙන්නේ ප්‍රස්තාර වලට. අපි ප්‍රස්තාර ගැටලුව ඉස්සල පොඩ්ඩක් බලමු. මේ තමයි 2020 ප්‍රශ්න පත්‍රයේ ප්‍රස්තාර ගැටලුව. දැන් මේ ප්‍රස්තාර ගැටලුව බොහෝ දෙනෙක් ළමයි දැන් මෑත භාගයේ ඉඳන් අපි දකින දෙයක් තමයි මේ ප්‍රස්තාර ගැටලුව අතහරින ස්වභාවයක් තියෙනවා. ඒක අතහරින්න හදනවා. මේක වීජගණිත තේමාවට අදාළ ගැටලුවක්. මේක මෙහෙමයි. දැන් මේකට අවශ්‍ය කරන දැනුම ඔයාලඟ තියෙන පුතේ. මෙතන ටිකක් මේ ප්‍රස්තාර ගැටුවේ අර අන්තිම කොටස් ටිකක් කියන්නේ අවබෝධයේ සම්බන්ධ පැත්තට අවබෝධයේ මුල් ටික නම් දැනුම පදනම් වෙලා නේ මුල් ටික දැනුම පදනම් වෙලා එන්නේ අර අන්තිමේ කියන්නේ අවබෝධයේ සම්බන්ධ ඒ අවබෝධයේ සම්බන්ධ කොටසින් තමයි ළමයි කොට දෙන්නේ අසාර්ථක වෙන්නේ ඒ කියන්නේ විශේෂ කරුණු අනවබෝධයෙන් ඉගෙනගෙන තියෙන හින්දා යාන්ත්‍රික වෙලා තියෙන හින්දා ගණිතයේ යාන්ත්‍රික බව හරියන්නේ නැහැ එක වගේ ගණන් 100000ක් හදලා හරියන්නේ නැහැ එකිනෙකට වෙනස් අවස්ථා තමයි අපි දකින්න ඕනේ හරි යම් ඉස්සරහට මේක මේ පරාසයනි කියන්නේ මේ ප්‍රාන්තරයක් දීලා තියෙනවා මොකද්ද මේ ඍණ හත මේක දැන් වචනෙන් ඔබට කියව ගන්න පුළුවන් වෙන්නේ බෑ ඍණ හතරේ සිට ධන දෙක තෙක් ඒක මෙතන ගම්මේ වෙනවා නෙමේ ඍණ හතරේ ඉඳන් ධන දෙක තෙක් ඍණ හතරේ ඉඳන් ධන දෙක තෙක් x ව ගෙනියනවා x ව ගෙනියනවා ඍණ හතරේ ඉඳන් ධන දෙක තෙක් ඒ කියන්නේ වැඩි වෙන විදියට x ව ওই විදියට ගෙනියනකොට y ගේ ස්වභාවය පිළිබඳව තමයි අපි කතා කරන්නේ මේ y තමයි ශිතය ශිතේ වෙන්නේ y අපි ඔබ ලියන්නේ y සමාන fx කියලා fx x වෙනස් වෙනකොට y වෙනස් වී එතකොට x ඍණ 4 තමයි අපි ආරම්භය ගන්න. ඍණ 4 දෙ මෙතන 6යි. ධන 6යි. ඊට පස්සේ ඍණ 3 දෙ ධන 1යි. අපිට පේනවා දැන් y ගියාගේ ධන 6න් පටන් අරන් ධන 1ට එනවා. ඊට පස්සේ ඍණ 2ට එනවා. 0 හරහා ඍණ 2ට එනවා. ඊට පස්සේ ඍණ 3ට එනවා. ඍණ 3ට ඇවිල්ලා හැබැයි අන්න අපිට පේනවා මේ ඍණ 3ට ඇවිල්ලා ආයි ඍණ 2ට එයි. ආයි නැග්මක් තියෙනවා. ඕම බෑ. ඇවිල්ලා මේම නැග්මක් එන්නේ ඕම. ඉතින් මෙතන ළඟේ අපි දන්නේ නැහැ. ඒක තමයි අපි අහන්නේ පළවෙනි ප්‍රශ්නේ. ඊට පස්සේ ධන 6ට යනවා. එහෙනම් මේ ප්‍රස්තාරෙමි අගේ වගුව දිහා බැලුව ගමන් අපිට පැහැදිලි වෙනවා මේක මොකක්ද? අවමයක් සහිත පරාවලයක් කියලා. අවමයක් සහිත පරාවලය. අන්නේ අවබෝධය තියෙන්න ඕන කො ප්‍රස්තාරය අඳින්න ඉස්සෙල්ලා ප්‍රස්තාරයේ ස්වභාවය පිළිබඳව පුරෝකතනේ පෙර දකින්න පුළුවන් වෙන්න ඕන ඉතයික්මෙන්. ඒතර ඔබට වැරද්දක් වුණත් ඔබට එතකොට ඒක නිවැරදි කරගන්න පුළුවන්. දැන් අපි දැක්කමයි right අපි පළවෙනිම අහන්නේ x = 1 වෙන විට y ගේ අගය
සමානයි එක වෙන විදිහට y යගේ අපි දැන් දෙමු මම මෙතන ප්‍රස්තාර වලට අදාළ අපි සම්බන්ධ කරගමු මේ හරි මම දැන් ස්ක්‍රීන් එක ෂෙයා වෙලා තියෙන දුර පුතාලක් නේ දැන් ඔන්න මේකේ පළවෙනි ගැටලුව අපි මේ කතා කරන්නේ දෙවෙනි ප්‍රශ්නේ පළවෙනි කොටස දැන් අරක අහුතේ අගේ වගුෙන් ගන්නම පුළුවන් නේ අගේ වගු දිහා බැලුවාම ඔයාලට හොඳටම පැහැදිලි මම නැවත දෙන්න එන්නම් මේ බලන්න අගේ වගු දිහා බැලුවාම ඔයාලට හොඳටම පැහැදිලි මේ සමමිතික බව මේ පේනනේ ඍණ දෙක ඍණ දෙක එක එහෙනම් පුතේ මෙතන එක ලින්න ඕනේ අය අමුතුවෙන් ඕගොල්ලන්ට ඒක කරන්න යන්න ඕනේ සුළු කරලා බලන්න ඕනේ මේ 6 6 එහෙනම් x සමාන 1 වෙන විට y යගේ 1යි ඊට පස්සේ ඔබට පේනවද මෙතන කියනවා සම්මත අක්ෂ පද්ධතිය සම්මත අක්ෂ පද්ධතිය කියන්නේ x y අක්ෂ දෙක සුදුසු පරිමාණය මේ සුදුසු පරිමාණය සුදුසු කියන්නේ අපි ද්විපුත්‍ය ප්‍රස්ථාරයක් විහිදෙන තරමට තමයි මේ නිවර්තතාවයේ වැඩි වෙන්නේ ඒ කියලා අපි ගන්නෙ මෙතනදී පරිමාණ දෙකයි ඒ කියන්නේ කුඩා බෙදුම් 10ක් ඒකක එකක් කියලා ගන්න පුළුවන් කුඩා බෙදුම් 5ක් ඒකක එකක් කියලා ගන්න පුළුවන් එතකොට අපි x ට ගන්න පරිමාණයම y ට ගන්න ඕන කියලා නීතියක් නැහැ අවස්ථාවට අනුව අපිට එහෙම ගන්න පුළුවන් හැබැයි මෙතනදී අපිට පේන විදිය නම් කුඩා බිඳු 10ක් ඒකක එක තමයි මේ අක්ෂ දෙකටම සුදුසු වෙන්නේ. මේ අක්ෂ දෙකටම සුදුසු වෙන්නේ ඒක තමයි. එතකොට අපි එහෙමනම් මොන ප්‍රශ්න අංක 1 2 පළවෙනි එකට උත්තරේ අපිට බය නැතුව ලියන්න පුළුවන්. x සමාන 1 වෙන විට y යගේ 1යි කියලා. y යගේ 1යි. දෙවෙනි ප්‍රශ්නෙට උත්තරේ තමයි අපි දැන් මේ ප්‍රස්ථාරයෙන් ගන්න හදන්නේ. ප්‍රස්ථාරය අපි දෙවෙනි එක ගන්න හදන්නේ. දැන් මෙතන මගේ දැන් කුඩා බෙදුම් 5ක ඒකක එකක් තමයි මේ මං අරන් තියෙන්නේ. ඔන්න දැන් කුඩා බෙදුම් 10ක් ඒකක එකක්. කුඩා බෙදුම් 10ක් ඒකක එකක්. ඒ කියන්නේ සෙන්ටිමීටර් දෙකක්. මේක කොටුව සෙන්ටිමීටරයයි. සෙන්ටිමීටර් දෙකක් ඒකක එකක්. එතකොට ඔබ ප්‍රස්ථාරය ඇන්දොත් මේ විදිහට ඔබට එන්න ඕන පුතා. ඔය විදිහට ප්‍රස්ථාරය ඔබට ඇවිල්ලා තියෙන්න ඕන. මෙතනදී අපි සැලකිලිමත් වෙන කාරණා වෙන්නේ මම ලකුණු දීගෙන යන්න මේ වෙනකම් ද්විපුතිය මෙතන ඔබ එක ගත්තා නම් එක ලකුණක් ලැබෙනවා. ප්‍රස්ථාරයේදී අපි බලන කාරණා තුනයි ඒ තුන ඔබ ලියා ගන්න. නිවරදී සම්මත අක්ෂ නිවරදී සම්මත අක්ෂ එතකොට එතනදී අර පරිමාණය සහ අක්ෂ නම් කිරීම ප්‍රමාණකණය කිරීම පිළිබඳව අපි අවධානය යොමු කරන එක ලකුණක් දෙනවා. ලක්ෂ 5ක්වත් ලකුණු කිරීම. ලක්ෂ 5ක්වත් ලකුණු කිරීම. සමස්ත ලක්ෂ තියෙනවා 6ක්. 6න් 5ක් හරි නිවැරදිව ලකුණු කරනකොට එක ලකුණක් දෙනවා. ඊළඟ එක තමයි සුමට වක්‍රය. සුමට වක්‍රය. සුමටම වක්‍රය අඳිනකොට එක ලකුණක් ලැබෙනවා. එයානම් මෙතන සමස්ත ලකුණු තුනක් තියෙනවා. එතකොට අපි ඊළඟ ප්‍රශ්නෙට එනවා. මේ A කොටස ඊට පස්සේ අපි B කොටසට එනවා. ඔබ ඇති ප්‍රස්ථාරයේ භාවිතේ දැන් මතක තියාගන්න මේ ප්‍රස්ථාරයේ භාවිතයෙන් තමයි ඔබෙන් අහන්නේ. එයි සම්මිතික අක්ෂයේ සමීකරණය. මේ සම්මිතික අක්ෂයේ සමීකරණය දුවේ පුතේ ඔබට පැහැදිලිව පේන මම ඇඳලා පෙන්නන්නත් පුළුවන්. අපි ගත්තොත් එහෙම මේ සම්මිතික අක්ෂය වෙන්නේ මෙන්න මේ කියන අක්ෂය නෙමෙයි
මේක තමයි සම්මිතික අක්ෂය. අඳින්න කියලා නෑ මම මේ ඇඳලා පෙන්නුවා. ඔබට පේනවා මේ අක්ෂයෙන් මේක සමාන කොටස් දෙකකට වෙන් වෙනවා. එතකොට ඉතින් මෙයාගේ සමීකරණය වෙන්නේ මොකද්ද? මෙයාගේ සමීකරණය වෙන්නේ පුතා x සමානයි x සමානයි මෙතන x ගේ පණ්ඩාංකයනේ සෑම විටම නොවෙනස්ව තියෙන්නේ x සමානයි ඍණ 1යි x සමානයි ඍණ 1යි ඔබ ඒක හරියට හඳුනගත්තා නම් ඒක ලකුණක් ලැබෙනවා ඊළඟට අපි එනවා b කොටසේ දෙවෙනි ප්‍රශ්නෙට ප්‍රමිලා කම්මන්ත දෙක ඒක කියන්නේ වර්ගජ ශිතේ ඍණ වන වර්ගජ ශිතය ඍණ වන x යගේ ප්‍රාන්තරය වර්ගජ ශිතය ඍණ වන ශිතය කියන්නේ y නේ පුතා y ගේ අගය ඍණ වන x යගේ ප්‍රාන්තරය දැන් අපිට පැහැදිලිනේ දැන් මෙයා ඍණ වෙන්නේ කොතන ඉඳන්ද මෙයා ඍණ වෙන්නේ මෙතන ඉඳන් මේ 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 කොටසම ඍණ වෙනවා මේ 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 y ගේ විචලනය ගත්තාම මේ හැම අවස්ථාවකදීම y ගේ අගය ඍණාගයන් තමයි ගන්න. y ගේ අගය ඍණාගයන් ගන්න. නේද? මේ කොටසේ. මේ කොටසේදී y ගේ අගය ඍණාගයන් ගන්න. ඔන්න නැත. x ගේ අගය ප්‍රාන්තරය ගැන තමයි ඔබෙන් අහන්නේ. x ගේ අගය ප්‍රාන්තරය කියන්නේ මෙන්න මේ කොටස. ඔන්න එතන x ගේ අගේ පාන ඍණ වන x ගේ අගේ පාන මෙතන ඔබට පේනවා මෙතන x ගේ අගේ කීයද මෙතන x ගේ අගේ කීයද මෙතන x ගේ අගේ ඕගලන්ට එන්න ඕන දුවේ පුතේ හරියටම ඍණ 2.7ක් මෙතන x ගේ අගේ එන්න ඕන ඕගලන්ට 0.7ක් මෙතනදී අපි ධන හෝරින 0.1ක චාන්ස් එකක් දෙනවා x යගේ ප්‍රාන්තරය එතකොට ඔබේ උත්තරේ ඉන්නේ ඍණ 2.7 අඩු x අඩු 0.7 කොහොමද ළමිනු උත්තරය ආවද මට තසා ආවද ඍණ 2.8 0.8 ඔව් ගැටලුවක් නෑ දශම 0.1ක වාසියක් අපි කියන්නේ ඔබේ නිවර්තාවේ නිවර්තතාවේ අපි 0.1ක් වෙනකන් සලකන දෙපැත්තට. එහෙනම් ඒකටත් ලකුණු දෙනවා පුතේ. මෙතනදී අපි ලකුණු වෙන් කරන්නේ පුතා මෙන්න මෙහෙමයි. ඔන්න හොඳට අහගන්න ගේ අවුරුද්දේ අගයන් දෙකම නිවර්දි නම්. ඔගොල්ලෝ ලියා ගන්න එක. අගයන් දෙක නිවර්දි නම්. නිවර්දි නම්. එතනට ලකුණක් දුන්නා. මේ අගයන් දෙක නිවර්දිද කියලා මුලින්ම බලුවා. ඊට පස්සේ අසමානතාවයේ සමග අසමානතාවය සමග නිවැරදිව තිබුණොත් එක ලකුණක් ලැබුණා. ඒ කියන්නේ අස මේ අගයන් දෙක නිවැරදි නම් එකක් කොහොමද ලැබුණා? ඒ කියන්නේ මෙතන ලකුණු දෙකයි. මෙතන ලකුණු දෙකයි. පැහැදිලිද? දැන් මේ වෙනකොට සමස්තයේ ගැටලුවේ ලකුණු බලන්න 3 2 5 6 7ක් ඕගොල්ලෝ දැන් හඳවගෙන තියෙනවා. 7ක්. තව ඔබට රැක ගන්න තියෙන තව ලකුණු 3යි. සිහිය අවබෝධයෙන් රැක ගන්න තියෙන තව ලකුණු 3යි. අපි බලමු එතනට යමු. දැන් අපිට කියනවා C කොටස. ප්‍රස්ථාරයේ හැඩය නොවෙනස්ව පවත්වා ගනිමි. හැඩය නොවෙනස්ව පවත්වා ගනිමි. ඒ කියන්නේ පුතා දැන් මෙයා y සමානයි x වර්ගයේ ධන 2x ඍණ 1. මේ හැඩයට බලපාන සාධකයේ කවුද? හැඩයට බලපාන සාධකයේ දැන් මෙයාගේ ආකෘතිය වෙන්නේ y සමානයි ax වර්ගයේ bx එකතු කිරීම c කියන මොඩල් එක. මේක තමයි ආකෘතිය. එතකොට මෙතන මේ හැඩයට බලපාන සාධකයේ කවුද?
කතා කරමුකෝ කවුද මේ හැඩයට බලපාන මෙතන සාධක A'ද B'ද C'ද මොකද කියන්නේ අමාශි කෝ දිනෙත් නැද්ද ඉන්නස මොකද ඉස්සත් C නේද සර් B C C ඔව් නෑ පුතා හැඩයට බලපාන සාධකේ A A A සර් සී එකට නේද සර් අර මේ ඒ ඒකක ගණන එකතු කරන්නේ අපි ඒ එතන ඒක තමයි හැඩ මෙතන හැඩේ කියන්නේ මෙතන හැඩේ කියන්නේ පරාවලයේ වෙනස් වෙන්නේ නැහැ පරාවලයේ වෙනස් වෙන්න පුළුවන් අවස්ථාව තමයි මේ සම්මිතිකාක්ෂයට වඩා කිට්ටු වෙන්න පුළුවන් ඈත් වෙන්න පුළුවන් සම්මිතිකාක්ෂයට කිට්ටු වීම ඈත් වීමනේ ඕක බලපාන්නේ ඔන්නෝමනේ ඔව් සර් ඔන්නෝ මතකද මුතාට අපි 10 දී කරා පුතා මේ y සමාන x වර්ගයේ සිටේ ප්‍රස්ථාරය ඇඳා y සමාන 2x වර්ගය ඇඳා y සමාන භාගයයි x වර්ගය ඇඳිනවා මේ ඇඳහම ඔබට පේනවද සංගුණකයේ මේ x වර්ගයේ ඒකේ අගය වැඩි වෙන්න මොකද වෙන්නේ මෙයා සම්මිතිකක්ෂයට කිට්ටු වෙනවා හරි ඒ අගය වැඩි වෙන්න සම්මිතිකක්ෂයට කිට්ටු වෙනවා ඒක තමයි බලපාන්නේ a c වෙන්නේ මේ පිහිටීමේ වෙනස් වීම එතකොට දැන් අපිට කියන්නේ ප්‍රස්ථාරයේ හැඩේ නොවෙනස්ව පවත්වා ගැනීම. ඒ කියන්නේ අපි x වර්ගයේ සංගුණකේ a වෙනස් කරන්නේ නැහැ කියන එකනේ ඔය කියන්නේ. a ගේ අගය වෙනස් වෙන්නේ නැහැ. ඒ ඛණ්ඩාංක තලයේ මත ඒකක පහකින් ඉහළට. මෙයාම දැන් අපි ඒකක පහකින් ඉහළට පහකින් ඉහළට විස්ථාපනය කරොත්. විස්ථාපනය කරනවා කියන්නේ ඔබ අපි ඔකපි කියන්නේ උත්තරණ පරිණාමනයක් නේ මේ සරල රේඛීය චලිතයක් මෙයාව අපි ඉහළට ගෙනියනවා මනෝමෙන් ගෙනියනවා නැතු ප්‍රස්ථාරය තල්ලු කරගෙන යන්න බෑනේ නේ අපි ඉහළට විස්ථාපනය කරන විස්ථාපනයේ සරල රේඛීය චලිතයක් ඔස්සේ සරල රේඛීය චලිතයක් ඔස්සේ අපි මෙයාව ඉහළට ගේනවා ඒකක කීයද පහ ඒතර ඒකක පහක් කෙනකොට මේ අවම පිහිටීම කොතනට දෙන්නේ 1යි 2යි 3යි 4යි 5යි මෙතනට එන්නේ මෙතනට එන්නේ මේ ප්‍රස්ථාරය මෙතනට එනවා ඉහළට විස්ථාපනය කරොත් ලැබෙන ප්‍රස්ථාරයේ අවම ලක්ෂයේ ඛණ්ඩාංකය අහන්නේ බලන්න කොච්චර සරලද කියලා නේ ඒ කියන්නේ මේ කියන්නේ මම පහක් කියනවා අනේනකොට ධන දෙක නේද සයින් ඉහළට ඒකක පහක් පහක් නේද ඒක 1යි 2යි නේද ඒ අරගෙන දෙන්නේ සර් මේ 2.5 එහෙම දශම සංඛ්‍යාවයි ආ ඕ මට වැරදුණා මම මෙතන මේ වෙදින් 10ක් එන්නේ නේ පහක් කියන්නේ මෙතන මේ ඔබහරි මෙතන මම මේ අරන් තියෙන්නේ භාගෙ මෙතනට එන්න මේ එක ඊට පස්සේ දෙක තුන හතර මට දැන් පෙන්නන්න බෑ මෙතනනේ කීයද දෙන්නේ එතකොට ධන දෙක ධන දෙකට එන්නේ x ඛණ්ඩාංකෙ වෙනස් වෙන්නේ නැහැ ඍණ 1 ඍණ 1 කම 2 අනිවාර්යෙන් සුළු වරාන අවශ්‍යයි ආපා ප්‍රතිපාටිගත යුගලයක් ලෙස ලියනකොට සුළු වරාන අත්‍යවශ්‍යයි පැහැදිලිද ඒක දකින්න පුළුවන් ඒ විදිහට ඉහළට යන්නේ පිහිටීම නේ උත්තරණ පරිණාමනයක් වෙන්නේ මේක හරියටම ලියලා තිබුණත් එක ලකුණක් ලැබෙයි ඊළඟට අපිට කියනවා මේ දැන් මේ ax වර්ගයේ bx ධන c ආකාරයෙන් ඉදී එයාව අපිට සකස් කරන්නලු පූර්ණ වර්ගයක් සහිත අවස්ථාවකදී අපිට කියනවා එයාව සකස් කරන්නලු y සමානයි x ධන b වර්ගය එකතු කිරීම කිව්ව. එතකොට එහෙනම් පුතා කොහොමද එන්නේ? අපිට ඒක ලියන්න පුළුවන් y සමානයි මේක සම්මිතිකක්ෂයේ සමීකරණේ අපි දන්නවනේ x සමානයි ඍණ 1නේ x සමානයි ඍණ 1යි එහෙනම් මෙතන ඉන්නේ x ධන 1ේ වර්ගය මෙතන සංගුණකයේ වෙනස්කමක් වීමක් වෙන්නේ නැහැ එතකොට මෙතන ඉන්නේ ධන 2 ඔන්නමයි ආකාරය ලියන්න p හා q නියත වේ නියත කියන්නේ සංඛ්‍යාත්මක අගයක් එතකොට මෙතනට
लखनु देख हो बिंदु आई मंदर मदर भी आ गया मेक देख हो बिंदु आई एक यानी हरियतम मेक तीन नो ना पुता मेरे ना पोटास कर लापी बालन ने पोटास कर ला बालन ने आने एक स्थाने का हरी ने देख वैर दी ने केले के लखनु देने ने देख हो बिंदु आई मैं हरी ने मार कर ला ऐनु समस्ते प्रस्तार गया तो लोग प्रस्तां कर देख ඔගලන්ට ලකුණු 1 2 3 4 5 5 2 7 7 3 10 10 10 ඔන්න ඔගල ටික ඇතුළුවත් තිනව නම් අහන්න අඩුපාඩු හදා ගන්න එතකොට සමස්තය ගැටලුව පිළිබඳ පුංචි පසුවිපරමක් කරොත් y සමාන ax වර්ගයේ bx ධන c ආකාරයේ තමයි ඔබට දුන්නේ එතකොට අගේ වගුව තුලින් යම් අගයක් සොයන්න ආදේශයෙන් ගන්නත් පුළුවන් සුදුසු පරිමාණයකට ප්‍රස්ථාරය අඳින්න ඊට පස්සේ ප්‍රාන්තරයක් පිළිබඳ විස්තරය හුව මේ x y චිතේ ඍණවන අවස්ථාව ඊට පස්සේ විස්ථාපනයක් පිළිබඳව තමයි යන්නේ නේ සමස්තය දෙස බැලුවාම ඉතින් අනිකුත් අවුරුදු වල ගැටලුත් එක්ක සාපේක්ෂව සුදා මේ වසරේ ප්‍රස්ථාර ගැටලු යම් සරල බවක් දකින්න තියෙනවා ඉතින් ළමෙක්ට මේක සංකීර්ණ වෙනවා කියන්නේ එහෙනම් එතන පොතනද වැරද්ද කියන එක හොයන්න ඕන. එකක් තමයි විෂය කණු හරියට එයා ගහණය කරගෙන නැහැ. නැත්තම් එයා මේ පිළි මේ හා සම්බන්ධ ගැටලු විසඳීම් කරලා නැහැ. නේ? ප්‍රැක්ටිස් කරන්න ඕන ටික. වැඩි ඕනේ ඔය ගණන් ටික 2016 ඉඳන් ගණන් ටික හරියට පොත විශ්ලේෂණය කරොත් පළවෙනි අදියර ඉතාමත් ප්‍රමාණවත්. දැන් අපි මේ සම්බන්ධන ප්‍රශ්න පත්‍ර කට්ටල ගණනාවකට පසුවනේ අපි මේ දැන් ඕල පේපර් වලට ආවේ නේ ඉතින් ඔයගොල්ලන්ට ඒගොල්ල ඒකත් එක්ක සංසන්දනය කරන්න පුළුවන් මම පුංචි ඉදීමක් කරනවද ඔය පුතේ ඔයගොල්ලෝ ඔබ සංසන්දනාත්මකව බලන්න මේ 2020 සම්බන්ධන ප්‍රශ්න පත්‍රයේ පස්තර ගානයි මේ ඕල පේපර් එකේ ගානයි හැමතිස්සෙම සංසන්දනාත්මකව බලන්න ඔබ ළඟ දැන් ඔක්කොම තියෙනවා 2020 සම්බන්ධන ප්‍රශ්න පත්‍රයේ ගානයි මේ පේපර් එකේ ගානයි සසඳලා බලන්න. රයිට්. ප්‍රස්තාර වලින් පසු අපිට එන්න තියෙන්නේ සංඛ්‍යානේ ගැටලුවකට. මේ සංඛ්‍යාන කාට අපි මො බලන්න. हाँ मैं स्क्रीन के शेवेलाने तुम प्रश्न संख्या क्रिकेट कंडा पशु मसरे
ක්‍රීඩා කළ තරඟ 40කදී ලබාගත් ලකුණු පිළිබඳ තොරතුරු පහත සංඛ්‍යාත ව්‍යාප්තිය දැක්වේ. තරඟ දෙකකදී ඒගොල්ලෝ ලකුණු 131 141 ප්‍රාන්තරය තුළ ලකුණු ප්‍රමාණය ක්‍රැෂ් කරගෙන තියෙනවා. තරඟ 4කදී 5කදී 6කදී 8කදී වැඩිම තරඟ ගාන 8යි. 5 4 3 3 වැඩිම තරඟ ගණනකදී ප්‍රස් කරන ලද ලකුණු ප්‍රමාණය 175 185 අතර තමයි පීඩා. මේක ඔබට පේනවා විවගත මේ ප්‍රකොටස් දෙකයි අහලා තියෙන්නේ. කොටස් දෙකයි. ඒගොල්ලෝ ඉහළ සාධනීය මට්ටමකට මේ ප්‍රශ්නේ ගෙනියන්න උත්සාහ කරලා තියෙනවා. 175 185 පන්ති ප්‍රාන්තරයේ මධ්‍ය අංගය උපකල්පිත මධ්‍යනයේ ලෙස ගෙන. ඒ කියන්නේ උපකල්පිත මධ්‍යනයේ යන්න තියෙන්නේ. මෙම කණ්ඩායම තරඟයේදී මෙම කණ්ඩායම තරඟයකදී ලබාගත් මධ්‍යන ලකුණු ප්‍රමාණය ආසන්න පූර්ණ සංඛ්‍යාවට සොයා එමගින් මෙම වසරේ පැවැත්වෙන තරඟ 60කදී කණ්ඩායමේ ලබා ගන්න ඇතැයි අපේක්ෂා කළ හැකි මුළු ලකුණු ප්‍රමාණය සොයයි. ඔන්න බලන්න ඕගොල්ලන් යොමු කරලා තියෙන විදිය වෙනදා වෙන ඔන්න දැන් වෙන අවුරුද්දත් එක්ක සාපේක්ෂව මේ අවුරුද්දේ මේ ගානේදී ළමයි ගොඩ දෙනෙක් මේකත් අතහැරියා. හේතු උපකල්පිත මධ්‍යනයේ පිළිබඳව මතකයේ නැති හින්දා සහ ඒ පිළිබඳ පුහුණුවක් නැති හින්දා. උපකල්පිත මධ්‍යනයේට විතරයි මේක යොමු කරලා තියෙන්නේ. සාමාන්‍යයෙන් අපි මධ්‍යනයේ ගානේදී දකිනවා මොකද්ද කියන්නේ උපකල්පිත මධ්‍යනයේ හෝ සුදුසු ක්‍රමයකින් කියලා කියන්නේ. ඒතරේ ෆික්ස් වලින් යන්නත් පුළුවන්. නමුත් ඒක වචනේ මෙතන මේ අවුරුද්දේ අයින් කරා. කෙලින්ම ළමයව දැම්ම උපකල්පිත මධ්‍යනයේ හදන්න කියලා. ඒ කියන්නේ 10 පන්තිය, 10 ශ්‍රේණි. 10 දී උපකල්පිත මධ්‍යනයේ අපි කතා කරනවා. එතකොට උපකල්පිත මධ්‍යනයේ හදන්නලු මේ 175 185 පන්ති පාන්තරේ මධ්‍යයගේ ගන්නලු උපකල්පිත මධ්‍යනයේ ලෙස. ඒ කියන්නේ මාත පන්තිය මධ්‍යයගේ ඊට පස්සේ අපිට කියන උත්තරේ ආසන්න පූර්ණ සංඛ්‍යාවට ගන්නලු. ඒ කියන්නේ සාමාන්‍යයෙන් තරඟයකදී රැස් කරන ලකුණු ප්‍රමාණය තමයි ඒන්නේ සාමාන්‍යයෙන්. ඒතර මෙමු වසරේ පැවැත්වෙන තරඟ 60කදී අපේක්ෂා කරන මුළු ලකුණු ගාන කොච්චරද කියලා අහනවා. එහෙනම් මේ අවසාන උත්තරේට ඔබ ළඟා වෙන්න නම් අනිවාර්යයෙන්ම මේක මේ ඔබ ලබා ගන්න මධ්‍යන්න ලකුණ පැහැදිලි බලපෑමක් තියෙනවා. මැදදී නිවැරදි වුණොත් තමයි මුළු ලකුණු ප්‍රමාණය නිවැරදි වෙන්නේ. ඔන්න ඔහොමයි. අපි යමු ඉස්සරහට. අපි එනවා එතකොට අපිට එන්න ඕන දැන් මේකේ වගුවේ ආකෘතිය උපකල්පිත මධ්‍යනයේ වගුවේ ආකෘතිය පිළිබඳව දැන් පුතාලට මතක් වෙන්න ඕන. තීරු කීයක් වෙනවද? පේලි කීයක් තියෙනවද? නේ? ඒකට පුතා මෙන්න මේ මාකෘතිය තමයි එන්නේ. අපි ගත්තොත් එහෙම සමස්තය මේකට එනවා එකක් තමයි පන්ති ප්‍රාන්තර ටිකේ ඉන්නේ පැය එක ටික වැඩි ඉඩක් අපි ගන්න. පෙන්සලෙන් තමයි අපි වගුව අඳින්නේ. මැදයන්ගේට එන්න ඕන. ඊට පස්සේ අපි අපගමණයට එන්න ඕන. අපගමණයට එන්න ඕන. ඊට පස්සේ අපි සංඛ්‍යාතයට එන්න ඕන. ඊට පස්සේ FD වලට එන්න ඕන. ඔන්න ඔය විදිහට තමයි වගුවේ ආකෘතිය අපි හදාගන්නේ. එතකොට මේකේ පේජ් කීයක් වෙනවද? 1 2 3 4 5 6 7 8 9ක් වෙනවා. පේජ් 9ක්. අපි මේ විදිහට වගුව සකස් කරගන්න. 1 3 4 5 6 7 8 මේක එකතු අපි ඕන මේ අවස්ථාවේ එකතු ඕන ඊට පස්සේ මෙතන එකතු අපිට ඕන නේ අපි මෙතන තමයි
දැන් අපි සටහන් කරගත්තොත් එතන දෙලි පන්ති කාන්තර පන්ති කාන්තර මෙතන ඉන්නේ මධ්‍යයගේ මධ්‍යයගේ x මෙතන ඉන්නේ f මෙතන d මෙතන f t පන්ති කාන්තර ඉන්නේ 131 141 142 152 153 163 164 174 175 185 186 196 197 තරඟ සංඛ්‍යාව වෙන්නේ 2 4 5 6 8 5 4 අපිට කියනවනේ දැන් උපකල්පිත මධ්‍යය නේදස ගන්න කියන්නේ මෙයාවනේ මෙයාගේ මධ්‍යයගේ ගන්න කියන්නේ මධ්‍යයගේ තීරුව ගත්තොත් 131 141 එකතු කරලා දෙකෙන් බෙදනවා 272යි දෙකෙන් බෙදුවාම 136යි මෙතනත් එන්නේ 294යි ඒක දෙකෙන් බෙදුවාම 147යි මේ විදිහට බලන්න ඔබේ මධ්‍යයගේ තීරුව මෙතන වෙනස ඉන්නේ 9 11යි 11ක වෙනසක් ඒ 11ක් එකතු කරා 158 11 169 11 180 11 191 202 213 11 224 उपकल्पित मध्य मध्य उपकल्पित मध्यनेतरी මේ තරඟ දෙකකදී තරඟ එකකදී මේ දෙකකදී බලන්න මේක ගුණ වෙනවා 44 ඒවා දෙකක් 88යි 4 වරක් තුන 12යි 12 එකයි 13යි පසර දෙ 10 එකක් විතර පස්සේ 10 එකයි 11යි 66යි 2යි 55යි 8යි 8යි 88යි 9යි 9යි 132යි दहा 8යි 5යි 13යි 13යි 9යි 13යි 9යි 22යි 2යි 24යි 4යි 2ක් ඉතිරි 8යි 5යි 13යි 13යි 9යි 22යි 25යි 26යි 27යි 2ක් ඉතිරි 2යි 1යි 3යි ධන 374යි එතකොට ධන 374යි ඍණ 396යි එතකොට මේ දෙක අඩු වෙනවා ඒ කියන්නේ අපිට තේනවා f sigma f t සිග්මා FT වෙන්නේ ඍණ සමස්තේ ඍණනේ ඍණ කොට නෙවැදි 6 4 2 9 7 2 ඍණ 22 සිග්මා F මේක කියනවා මුලම කියනවා තරඟ 40ක් කියලා 40යි එතකොට අපි එනවා ඔන්න
සැබෑ මධ්‍යනයට මේ මධ්‍යන්නේ මධ්‍යන්නේ සමානයි උපකල්පිත මධ්‍යනයේ එකතු කිරීම අපගමන මධ්‍යනයේ උපකල්පිත මධ්‍යනයේ 180යි උපකල්පනය කරේ නමුත් අපගමන මධ්‍යනය ඍණ 22 අපිට බෙදන්න වෙනවා කියන 40 එතකොට එනවා මෙතන 180 එකතු කිරීම මෙතන ධනයි ඍණයි ඍණ වෙනවා කොහොමද මෙතන දෙකෙන් බෙදුවොත් දෙවරක් 11යි දෙවරක් 20යි 20න් 11යි ඒ කියන්නේ අපි 110 100 අපි sorry 11 බෙදෙනවා 20 බිඳුවයි දශම 110 5යි 100යි ඉතුරු වෙනවා 10ක් ආයි 100ට 5යි ඒ කියන්නේ දරුවනි මෙතන 0.5 5යි 5ක් අඩු වෙනවා 2.5යි 5ක් අඩු වෙනවා. ඒ කියන්නේ 180.0 බිඳුවෙන් 2.5යි 5ක් අඩු වෙනවා. 10යි 5 5යි මෙතන එන්නේ එතකොට 9යි 5 4යි. මෙතන එතකොට 9යි මෙතන 7යි. 179.45යි 5යි. ආසන්න පූර්ණ සංඛ්‍යාවට අහන්න දුවේ. ආසන්න පූර්ණ සංඛ්‍යාව. එහෙනම් ආසන්න උත්තරය 100. පූර්ණ සංඛ්‍යාවට බලනකොට අපි මොකද කරන්නේ? පූර්ණ සංඛ්‍යාවට අපි බලනකොට පළවෙනි දශම ස්ථානයේ බලන්නේ 4යි. එතකොට යා 5ක් වෙන්න නෑ මේ 4යි. ඒ කියන්නේ 179 උදේ උත්තරේ. 179. මේක නෙමෙයි අන්තිම උත්තරේ හැබැයි. අපෙන් අහන්නේ තරඟ 60කදී ලබා ගන්නු ඇතයි අපේක්ෂා කරන ලකුණු ගන්න. අන්න අපි ලියන එම නිසා තරඟ 60කදී ලබාගත් හැකයි ලබා ගන්න ඇතයි අපේක්ෂිත අපේක්ෂිත ලකුණු ගන්න ලකුණු ප්‍රමාණය එතකොට අපි මොකද කරන්නේ 179 සාමාන්‍ය තරඟයකදී 179 ගන්න ඒක අපි ගුණ කරනවා 60 එතකොට අපිට පේනවා 6වරක් 9 54න් 5ක් කිතුරුයි 6වරක් 42යි 5යි 47යි 4ක් කිතුරුයි 6වරක් 6යි 10යි මෙතන බිඳු වෙන්න ඕනේ. එතකොට උත්තරේ එන්නේ 10740යි. 10740යි. ඔන්න පළවෙනි කොටස. ඒ කියන්නේ ප්‍රශ්න අංක 3 රෝම ඉලක්කම් අංක 1ට උත්තරේ තමයි අපි ඔය ගත්තේ. අවසාන උත්තරේ යටින් තමයි ඉරි දෙකක් ගන්න. කොහොමද මෙනුජ කතා කරන්න උත්තරේ ආවද මෙනුජට මේ උත්තරේ කො මෙනුජ ලකුණු වෙන් කිරීම කරොත් මෙහෙමයි ඔන්න හොඳට බලා ගන්න තත්පැලෙන් ගන්න අපි මේ x තීරය කියන්නේ මධ්‍යයාගේ තීරය නිවැරදි නම් එක ලකුණක් දෙන්න එක් වැරද්දක් නොසලකා D තීරයේ නිවැරදි නම් එක ලකුණක් දෙන්න එක් වැරද්දක් නොසලකා. FT තීරයට ලකුණු දෙකක් ලැබෙනවා. එක් වැරද්දක් නොසලකා. ඍණ 22ට එක ලකුණක් දෙන්න. ඊළඟට පුතේ ලකුණු දෙන්නේ 179ට. ඔන්න ඔතන. ඊළඟට මෙන්න මේ 60න් ඔබට දැන් මේ උත්තරේ වැරදුනා කියන්නකෝ. 179 වැරදුනා කියන්නකෝ. නමුත් ඔබ මේ මෙතන ආපු උත්තරේ මධ්‍යන්නේට ආපු උත්තරේ 60න් ගුණ කරන බව පෙන්වනවට මේ 60න් ගුණ කරන බව පෙන්වනවට ලකුණක් දෙනවා අපි. ලකුණක් දෙනවා. එතනට ලකුණු දෙන්නේ. උත්තරේට ලකුණු දීලා නැහැ. අපි උත්තරේට ලකුණු දෙන්නේ මේ 60න් ගුණ කරන බව පෙන්වනවට. එතකොට මෙතන සමස්ත ලකුණු 1 2 3 4 5 6 ලකුණු 6යි. 6 නෙවෙයි 8ක් එනවලු. 1 2 3 4 5 6 7 තව එකක් තියෙනවා 1 2 3 4 sigma ft වලට එකක් දුන්නා හරි 40 බෙදෙන බව පෙන්වනවා ආ මෙතන 40 බෙදෙන බව පෙන්වනවාට එක ලකුණක් තියෙනවා පුතේ මේ 40 බෙදෙන බව පෙන්වනවා එතකොට එතන ලකුණු 6 නෙමෙයි 8ක් එනවා මෙතන පළවෙනි කොටසේ ලකුණු 8ක් එනවා
දෙවෙනි ප්‍රශ්නේ අහනවා මෙම ක්‍රිකට් කණ්ඩායම පසුගිය වසරේ වැඩිම ලකුණු ලැබූ තරග 10කදී ලබාගෙන ඇතැයි ලබාගෙන තිබිය හැකි වැඩිම මුළු ලකුණු ප්‍රමාණය 2170ට වඩා අඩු බව පෙන්වන්න. මෙම ක්‍රිකට් කණ්ඩායම පසුගිය වසරේ වැඩිම ලකුණු ලැබූ තරග 10කදී ලම් තරග 10කදී ලබාගෙන තිබිය හැකි වැඩිම මුළු ලකුණු ප්‍රමාණය අහන්න. මෙතන මේ ප්‍රශ්නේ අහන්නේ වැඩිම මුළු ලකුණු ප්‍රමාණය තරග කීයකද 10කද මොන තරග 10කද ඉහළම ලකුණු ලැබූ තරග 10කද ඒ කියන්නේ මෙතන ඉඳන් අපි බලන පහළ ඉඳන් ඉහළම ලකුණු ලැබු වෙන්නේ මේ කොටස්නේ තරග 10 10ක් හැදෙන්නේ කොතනද මෙන්න මේ 4 3 3 3 10 හැදෙනවා ඒ 10 ඉදින් වැඩිම ලකුණු ගත්ත ටික තමයි මෙතන 207 ගන්න වෙන්නේ 218 229 නේ අන්නේ මුළු ලකුණු ටික අහන්න ඒ අවබෝධය සම්බන්ධ ප්‍රශ්නය ඉහළම ලකුණු ලැබූ තරග 10ක් තෝරගන්න ඕන ඒ තරග 10ේ මුළු ලකුණු ගන්න තමයි අපිට හොයන්න ඕනේ ඉහළම ලකුණු ලැබූ ඒක 2170ට වඩා අඩු බව පෙන්නන්න හරි එතකොට අපි කරන්නේ එතකොට අපි මේ විදිහටයි අපි කරන්නේ රොමිලා තමන්ක දෙක පුතා 207 ගානේ තරඟ හතරක් තියෙනවා එතකොටනේ 207 ගානේ තරඟ හතයි 218 ගානේ තරඟ තුනයි 229 ගානේ තරඟ තුනයි ඔය ටික අපි ගුණ කරමු හතරවරක් අත 28යි හතරවරක් දෙක 8යි අටවරක් තුන 24යි 2යි තුනවරක් 5යි තුනවරක් දෙක 6යි නවවරක් තුන 27යි 2යි තුනවරක් දෙක 6යි 7යි 8යි තුනවරක් දෙක 6යි 687යි ඔය ටික එකතු කරා 8යි 4යි 12යි 12යි 7යි 19 එකක් ඉතුරු 5යි 2යි 7යි 8යි 7යි 15යි 16 එකක් ඉතුරු 6යි 6යි 12යි 12යි 8යි 21යි 21යි 2169ක් එනවා ආය අභිෂසදීම කරනවා 2169 අගය 2170ට වඩා අඩුයි අඩුයි අපිට කියන්නේ අපිට පෙන්නන්න තියෙන්නේ ඒකයි එම නිසා අපි කියනවා වැටිම මුළු ලකුණු ප්‍රමාණය මුළු ලකුණු ප්‍රමාණය 2170ට වඩා අඩුවේ ඔන්න කොහමයි එතකොට මෙතන මේ පුතා මෙන්න මේක පෙන්වන්න ඕන මෙන්න මේ ටික පෙන්වන්න ඕන ඔබ අනිවාර්ය එකට එක ලකුණයි අනිත් ලකුණ එන්නේ අසමානතාවයේ සමග ඔබ මේක ප්‍රකාශ කරනවා අසමානතාවයේ සමග ප්‍රකාශ කරනවා ඒක ලකුණු දෙකයි එතකොට තුන්වෙනි ප්‍රශ්නය සමස්තයේ ලකුණු 10න් 10යි. ඔන්න ඔබයි. එහා සම්බන්ධ ගැටලු තියෙනවා නම් අහන්න. හරිද යනුක පුතා යනුක ඉන්නව නේද යනුක ඇදුවද ගන්න උත්තර ආවද ඔව් සර් හරි පුතා එහෙමනම් දැන් අපි ප්‍රශ්න තුනකට මුහුණ දුන්නා සාර්ථකව නේ
කැටලුව හරියට කියවලා තේරුම් ගත්තොත් මේවා තරම් අභියෝගාත්මක කැටලු නෙවෙයි. කැටලුව නිවැරදිව පුතක් විනාඩි 5ක් 7ක් 3 4ක් අරගෙන හොඳට කියවලා දකින්න. දැන් අන්තිම කොටසේ එම අපහසු ගැටලුවක් නෙවෙයි පොඩ්ඩක් හිතන්න ඕන. ඒ කියන්නේ දකින්න ඕන. අපි දැන් එනවා ඊළඟට ප්‍රශ්න අංක 4. ප්‍රශ්න අංක 4 4 ඉලක්කම හිමි වෙලා තියෙන්නේ මොන තේමාවටද? ඒ ඉන්නේ ශේෂඵල පරිමාවට. ශේෂඵල පරිමාවට අපි ගැටලුව පොඩ්ඩක් බලමු. මොන බලන්න? 4 වෙනි ප්‍රශ්න. ප්‍රශ්න අංක 4. පතුලේ අරය සෙන්ටිමීටර 8යි උස 10ක් වන ත්‍රිචු වෘත්ත සිලින්ඩරාකාර ඝන ලෝහ කුට්ටියක් කියනකොට ඉතින් නැවෙන්න ඕන උණු කර සමාන කුඩා ඝන ත්‍රිචු වෘත්ත කේතු 12ක් සාදනු ලැබේ එම කේතුවක එම කේතුවක උස සෙන්ටිමීටර් 6ක් වේ. මෙසේ සෑදීමේදී ලෝහ ඝන සෙන්ටිමීටර් 125.6ක පරිමාවක් අපතේයයි. 5.3.14යි. ලෝ සිලින්ඩරාකාර ලෝහ කුට්ටි පරිමාව ගණනය කරා. ලෝහ කුට්ටි පරිමාව නේ අරය 8යි උස 10ක් වුණ විජු වෘත්ත සිලින්ඩරාකාර ඝන ලෝහ කුට්ටියක් කරලා ඒකේ සමාන විජු ඝන වෘත්ත කේතු 12ක් හදනවා වගේ හේතුව උස 6යි එසේ සෑදීමට ලෝහ එසේ සෑදීමේදී මෙච්චරක් අපතේ යනවලු ආනි සිලින්ඩරාකාර ලෝහ කුට්ටි පරිමාව අහනවා සාදු ලබන කේතුක පරිමාව සොයා එම කේතුවේ පතුලේ ආරය R මේ මගින් ලබා දෙන බව පෙන්වන්නලු ඊට පස්සේ R වර්ගය යගේ වෙලා R වෙන තියෙන්නේ එහෙමනම් අපි මුලින්ම හොඳම දේ තමයි මෙවැනි ගැටලුව කුචි දල සටහනක් ඇඳගන්නේ උදේ අපි මේක කුචි දල සටහනක් අපි අඳිනවා කාටුන් ශිල්පිය වගේ මෙම තියෙනවා ලෝහ කුට්ටියක් සිලින්ඩර ආකාරය එයාගේ පතුලේ ආරය 8යි උස 10යි මේක තමයි පුතා දිය කරන්නේ දිය කරලා හදනවා කේතුකාකාර කොටස් ඒ කේතුවක ආරය පතුලේ ආරය R මෙයාගේ උස ඍජු උස 6යි ඍජු උස 6යි මේ වගේ කේතු 12ක් හදනවා ලෝහ අපතේ යනවා මේකත් එක්කම තමයි ලෝහ අපතේ යනවා ඝන සෙන්ටිමීටර් 125.6ක් අපතේ යනවා එහෙනම් ප්‍රශ්න අංක 1 ප්‍රශ්න අංක 1 සිලින්ඩරාකාර ලෝහ කුට්ටි පරිමාව සිලින්ඩරාකාර ලෝහ කුට්ටි පරිමාව හොයන්න නම් අපි කරන්න ඕනේ phi r වර්ගයේ h phi r වර්ගයේ h එතකොට එන්නේ දරුවනි 7 22 3 කිරීම r වර්ගය h වෙන්නේ 10 ආ මෙතන r වර්ගයේ r කියන්නේ අපිට තියෙන 8යි කියලා දීලා නේ 8 ගුණ කිරීම 10 අටේ වර්ගය. එතකොට එනවා 7 22 ගුණ කිරීම 8 ගුණ කිරීම 8 ගුණ කිරීම 10. එතකොට මේක සුළු වෙන්නේ නැහැ. ආ අපිට මෙතන මේ පුංචි වැරද්දක් වුණානේ 7 22 නෙවෙයි ගන්න තියෙන්නේ කියලා. අපිට තියෙන්නේ පුතේ 5 වෙනුවට 3.14. 3.14 ගන්න තියෙන්නේ. එතකොට
मेके तुने दश में कई हाथर आप ही दहाई गुना बेनवा एक ऐने तीसे कई दश में हाथर है अटवरा काटा है ता हाथर है इतना आप ही तुंसी दा हाथर है ता हाथर एक गुना करना सुलू की रीम बलि तमाय उगलुटिका अपाहसुदा वेर पाक कर लगी अदरा कदर दांसे इका किते अदरा का हाथर एका एक पहाई अदरा वर्क में दोल हाई आयवरा कुछ विषय तरे का हाथर देखा किते आयवरा के का हाय देखा याता है आयवरा तूने दहा आता है मित्र नहीं नवाई तो कुछ हाय आई नामे आई दहा एका किते भी आता है नामे दहा एका किते भी देखा है इतने कुछ तो हम इतने ने दशमिस्थान एका क्वेंकराम देदास नामे आई दशम हाय आई देदास नामे दशम हाय आई गाना सेंटीमीटर उन नौ में इतने එතකොට මෙතන ඉන්නේ 2009.6යි බලමු ලකුණු මෙතන ලකුණු ලැබෙන්නේ මෙන්න මෙහෙම මේ ආදේශයට මේ ආදේශ පීවරට එක ලකුණයි ඊළඟට උත්තරයට මෙතන ලියා ගන්න ඕගොල්ලෝ මේ ආදේශයට තමයි පළවෙනි ලකුණ දෙන්නේ සමස්තයේ ලකුණු දෙකයි එතන අපි එනවා දෙවෙනි ප්‍රශ්නෙට साधन लबन केतुओं का परिमाण स्वयं है साधन लबन केतुओं का परिमाण अभी दानने वाह केतु दोलमा खा दो दाने सेंटीमीटर एक ऐसी विषय पाई दशम आया आपते या ऐना अभी कराने तीन में चला देदास नामे आई दशम आये अभी आदि करना आपते ये प्रमाण एक ऐसी विषय पाई दशम आये ඒ න උත්තරේ අපි බෙදනවා පුතා 12යි. ඒකෝර තමයි අපිට එක හේතුක පරිමාව ඒ. ඒතොර 120 2009.6 125.6 අපි අඩු කරා. ඒතොර මෙතන සුළු වෙලා එනවා 0.9 5 4 10 2 8 9 1 8 1884 घन सेंटीमीटर एक पना කේතුවක පරිමාව ඒක අපි හෙව්වා ඊට පස්සේ කියනවා කේතුවේ පතුලේ ආරේ r නම් r වර්ගය අපි පෙන්වන්න ඕන r වර්ගයේ සමානයි 157 බෙදීම 6.28 බව පෙන්වා මේක තමයි අපි පෙන්වන්න තියෙන්නේ මෙතනට වෙනකන් ලකුණු ගත්තු දුවේ පිටේ මෙතන ඔබ මේ අඩු කරන බව පෙන්වනවට එක ලකුණක් තියෙනවා उत्तर
තුනයි දශම එකයි හතර ගුණ කිරීම r වර්ගයේ ගුණ කිරීම h කියන්නේ 6 හේතු විශේෂ 157යි එතකොට මෙතන තුනේම එකයි තුනේම දෙකයි එතකොට මේක දෙකෙන් ගුණ වෙනවා එතකොට ඉන්නේ දෙවරක් හතර 8යි දෙවරක් එක දෙකයි දෙවරක් තුන 6යි 6.28යි සමාන 157යි එම නිසා r වර්ගයේ සමානයි 157 බෙදීම 6.28. එතනට අපි ආවා. ඔන්න බලන්න. ඕක තමයි බව වේ කියලා අපි ලියන්නේ. මෙතන ලකුණක් දෙනවා පුතා මෙන්න මේ පරිමාව සමාන කරනවාට. ඔබේ වැරදි යගේ 157 වැරදුනත් ඔබේ ඒකට හරි මේ පරිමාව සමාන කරනවාට එක ලකුණක් ලැබෙනවා. පියවර. right. ඒ අපේ එතන සමස්ත ලකුණු එතන තුනයි ඒ කොටසට. අපි එනවා තුන්වෙනි කොටසට දැන්. ලඝුගණක වගු භාවිතයෙන් r වර්ගයේ අගේ සොයා. ලඝුගණක වගු භාවිතයෙන් r වර්ගයේ අගේ සොයා r අගේ ලබා ගන්නවා. එතන අපි ගන්නවා මෙහෙම. තුنين ලඝුගණක වගු වලට අපි යන්න හදයි. ලඝුගණක වගු වලට. එතකොට එනවා log r වර්ගය සමානයි log 157 අපි කිරින්න log 6.28. එතකොට පුතේ මෙතන ඉන්නේ 2. ලඝනක ඉන්නේ 2.19959. මෙතන ඉන්නේ 0.7989. මේ දෙක අඩු කරනවා. 2.1954 අපි අඩු කරනවා 0.7798. එතන 4න් බිඳුවක් 4යි 15න් 8ක් 7යි 18න් 9ක් 9යි මෙතන එකක් ගියා 10න් 7ක් 3යි 1යි 1.39979 ඒනි log r වර්ගය ඊට පස්සේ අපි ප්‍රතිලඝු වෙනවා anti log 1.39979 එන්නේ ලවිදු කීය දාවේ 3979 25 කීයද 25 25 හරියට වෙනවනේ r වර්ගයේ 25යි r යගේ එම නිසා r යගේ කීයද 5යි r යගේ 5යි ඔබේ උත්තරය r සමානයි සෙන්ටිමීටර 5යි ඔන්න ඔහමයි මෙතනදී අංකණය නිවැරදි නම් එක ලකුණයි මේ ලඝනක දෙකම නිවැරදි නම් එක ලකුණයි 1.39979 එක ලකුණයි 25ට එක ලකුණයි 5ට එක ලකුණයි 1 2 3 4 5යි ලකුණු 5ක් තියෙන එකද නැහැ ඒ අනුව සමස්ත ලකුණ 4 වෙනි ප්‍රශ්නයේ 10න් 10 එන්න ඕන බලන්න දරුවෝ ගැටු තියනවා නම් අහන්න සර් කලින් නියම පොඩ්ඩක් දාන්න මේ ලකුණ දෙන්නේ 12න් බෙදනවට ඔබේ වැරදි උත්තරේ හරි ගමන්න 12න් බෙදෙන බව පෙන්වනවට ඒ ලකුණ හම්බ වෙනවා. හරිද? හරි අපි එන පුතේ ප්‍රශ්නාංක පහට ප්‍රශ්නාංක පහ සකස් වෙන්නේ
समीकरण वाले बीज गणित समीकरण वाले मित्र तीन समगामी समीकरण या तीन अभी सुपूर्व पाली समगामी समीकरण एनवाई शाला वक सुदु नेलुम्मल वलिन सा रातु नेलुम्मल वलिन सरसा एक सुदु रातु ए संधा युदागत सुदु नेलुम्मल संख्यावे तुंगुने तुंगुने रातु नेलुम्मल संख्यावट वदा सी ये किंग वैली वे ओके बैठ लेने वाला सिंगले लिया गा ने तुंगुने सुदु तुंगुने या समानाय रातु वल्ट वादा सीया वेरी ने इड पासे अभी तक किए ने वां सुदु ने लूम माला खुपियाल दोलहात दे रातु ने लूम माला खुपियाल लेकोलहात दे वे सरसी मटे योदा गत में मने लूम माल संधायान बिये देना व्यालेदा साय सीया सरसी मटे योदा गत सुदु ने लूम माल संख्या वेक्स्ट रातु नेलुम्मल संख्या वाई ले सके न सामगामी समीकरण युगले अपुरण करना एम समीकरण युगले विषंदा सरसी एम संधा योदा गाना सुदु रातु नेलुम्मल संख्या वेन वेनम स्वयंना रातु नेलुम्मल संधा वियदाम कल मुदलात सुदु नेलुम्मल संधा वियदाम कल मुदले वेनसे उपया लेके सीए पाना आठ वैदिक बाउ पेनवान्ना ඒ සමස්ත ගැටලු B එක වෙනම උත්තරීමක් අහලා තියෙනවා වෙනද න්‍යාස වලින් දානවා මේ අවුරුද්දේ න්‍යාස දාලා තිබුණේ නැහැ හරි මුදේ අපි යමු එහෙමනම් ගැටලුවට අපි බලමු ඔන්න ප්‍රශ්න අංක 5 A කොටස සමීකරණේ වෙන්නේ කොහොමද සුදු නෙළුම්මල් සංඛ්‍යාව x නේ එතකොට කියනවානේ සුදු නෙළුම්මල් සංඛ්‍යාවේ 3 ගුණය කියලා එතකොට 3x සුදු නෙළුම්මල් සංඛ්‍යාවේ 3 ගුණය රතු නෙළුම්මල් සංඛ්‍යාවට වඩා 100ක් වැඩි ඔන්න පළවෙනි සමීකරණය ඊළඟට සුදු නෙළුමක් කීයද රුපියල් 12යි එතකොට එහෙනම් එතන යන වියදම 12x රතු නෙළුමක් 11යි 11යි y සම්පූර්ණ වියදම කීයද 1600යි ඔන්න දෙවෙනි සමීකරණය ඉතින් ওই දෙක ලියලා තියෙනවා නම් පුතේ ඔබට ලකුණු දෙක හම්බ වෙනවා මේ දෙක ලියලා තියෙනවා ලකුණු දෙක හම්බ වෙනවා දැන් ඔබට කියනවා b කොටස විසඳන්න b කොටස නේ රෝමීලා තමන්ක දෙක රෝමීලා කමන්ත දෙක තමයි එනවා මේකේ කියනෝ මෙහෙම මේක විසඳන්න ඔන්න බලන්න ඔබ මම කරන වැඩේ ඔබේ විසඳුවේ මෙහෙමද කියලා මම පුතා අපි මේකේ අංක 1 2 කියලා දාගමු අපේ පහසුවට මං එක ගුණ කරලා පුතා අතරේ එතකොට මෙතන ඉන්නේ 12යි එක සමාන වෙනවා අතරයි y එකතු කිරීම 400ට ඒක මම 3 කියලා ගන්නවා දැන් මම 3 3 4ට ආදේශ කරනවා 3 4ට ආදේශ කරනවා මෙතන 12x වෙනකොට කාවද ගන්න 4යි y එකතු කිරීම 400 12x වෙනකොට මම ලියන්නේ 4y එකතු කිරීම 400 ඒකට අමතරව ඉන්නවා මෙතන 11y සමාන 1600 අනේ තව මෙතන බියුන්නේ නැහැ මම 12x වෙනකොට දැන් 3x වෙනකොට කාවද දැන්නේ 3x වෙනකොට මම දැන්නේ 4y එකතු කිරීම 400 ඊට පස්සේ මෙතන ඉන්නවා y එකතු කිරීම 100 මං කරේ 3 එකට ආදේශය මම 3 2ට ආදේශ කරන්නේ 3 2ට
තුන දෙකට ආදේශ. එතකොට 4y ධන 400 එකතු කිරීම 11y සමානයි 1600. මේක තමයි මේ ආදේශ කරපු එක. 4y එකතු කිරීම 403x. 4y 11y එකතු කරාම 15y. එකතු කිරීම 400. සමානයි 1600යි. දෙපැත්තේම 400ක් අඩු කරා. දෙය 400 ඉවත් වෙනවා. 15y සමානයි 1200යි. y සමානයි 1200 බෙදෙනවා 15. 1200 15ෙන් බෙදුවාම ඔබලට පේනවා. එතකොට එන්නේ 15 8යි 80යි 56යි 40යි හරියටම 80යි. ඒ කියන්නේ y සමානයි 80යි. අපි දැන් y සමානයි 80 ආදේශ කරනවා 1ට. 1ට ආදේශ. එතකොට ඉන්නවා 3x සමානයි 80 + 100. 3x සමානයි 180. x සමානයි 180 බෙදීම 3. ඒ කියන්නේ 60යි. x සමානයි 60යි. එතකොට අපි ලියනවා අවසානයේ එම නිසා සුදුමල් සංඛ්‍යාව. සුදුමල් සංඛ්‍යාව 60යි. රතුමල් සංඛ්‍යාව 80යි කියලා තියෙනවා. විසඳීමේදී ලකුණු වෙන් වෙනවා ලකුණු පහක්. පහ එන්නේ මම මේ අමතර සමීකරණේ ගොඩ නැගුවට 1යි ආදේශයට 1යි මෙතන 80ට 1යි මෙතන ආදේශයට 1යි ඊළඟට මෙතන 1යි. මෙන්න මේ සමස්ත පිළිතුරු මේ වගේ ගලපලා පෙන්නනකොට 1යි. මෙතන 60ට 1ක් දීලා නැහැ. 60 80ට 1යි. ඒ අනුව තමයි පස්වෙනි ලකුණු පහක් හිමි වෙන්නේ. පැහැදිලිද? මෙතන 60ට 1ක් දීලා නැහැ. 60යි 80යි දෙකම මේ විදිහට ගලපලා ලියනකොට 1ක් දීලා තියෙනවා. හරි. ඊළඟට අපිට කියනවා රතු නෙළුම් මල් සඳහා යන වියදම. රතු නෙළුම් මල් සඳහා වියදම් කළ මුදල සුදු මල් සඳහා වියදම් කළ මුදලේ වෙනස රුපියල් 150ට වඩා වැඩි බව පෙන්වන්නලු. මේ රුපියල් 150ට වඩා වැඩි බව පෙන්වන්නලු. මෙතනින් එහාට මම යන්නද? පාඩරි සටහන් කරගෙන ඕනද? එතකොට අපි ගත්තොත් එහෙම මුදේ වෙනසනේ අහන්නේ. රතු නෙළුම් මල් සඳහා යන වියදම වෙන්නේ. එතකොට එකක් රුපියල් x ගානේනේ. එතකොට එන්නේ එතන මල් කීයක් ආවේ අපිට? එතන අපිට ආවා මල් 80ක්. නේ? එකක් රුපියල් රතු එකක් 11යි. ආන්නේ සතු නිරුම් මල් සඳහා යන වියදම. එතකොට 11යි x. එයාගෙන් අපි අඩු කරනවා සුදු නිරුම් මල කීයද? රුපියල් 12යි. 12යි y. ඒ කියන්නේ 11 ගුණ කරනවා 80ෙන් මේ වෙනස හොයන්නේ. 12 ගුණ කරනවා 60ෙන්. එතකොට ඔබට පේනවා මෙතන ඉන්නේ 880යි 720යි. එතකොට එන්නේ පුතේ 160යි. 160යි. රුපියල් වෙනසේ. එතකොට අපි කියනවා රුපියල් 160 රුපියල් 150ට වඩා වැඩි. අන්න අපි ලියනවා වියදම් කළ මුදල් අතර වෙනස. ඒ නිසා වියදම් කළ මුදල් අතර වෙනස මුදල් අතර වෙනස රුපියල් 150ට වඩා වැඩි වේ.
इतसी पानाहत वादा बैठी वे और न होना दरुवनी मेतने दी लाखों में मिलने एक का लाखों ना योग के लेबे ने मात्र कभी आ गया ए लाखों ने देने मिलने मेतन टे विकर आया मिलने मेतन टे लाखों ने दे एक का लाखों ना उतन टे दे ඊළඟ කොට B කොටස සූත්‍ර උක්ත කිරීම B කොටස සූත්‍රයේ තමයි U සමානයි වර්ගමූල 2 GH අපිට කියනවා H උක්ත කරන්න කියලා අපි වර්ග කරන U වර්ග වර්ගමූල ඉවත් වෙනවා 2 GH දැන් අපි මොකද කරන්නේ U වර්ග 2 GH අපි දෙපැත්තම බෙදනවා පුතා 2 GH මෙයත් 2 GH ගෙන් බෙදලා එතකොට එම නිසා මෙතන එනවා h සමානයි u වර්ග බෙදීම 2 GH ඔන්න ඔන්න මෙන්න මේ වර්ග කරලා වර්ගමූල ඉවත් කරගන්නවට එකක් හම්බ වෙනවා අවසාන උත්තරේට එකක් එනවා ලකුණු 2යි දැන් සමස්තය ඔයගලට ගන්න පුළුවන් පස්වෙනි ප්‍රශ්නය දරුවනි ලකුණු 10 කීයද කියලා දිනෙත් දැන් මේ වෙනකොට 10 ඒවා පහක් ලැබිලාද දින දිනෙත් දිනෙත් නැද්ද ඉන්නස 10 ඒවා පහක් ලැබිලා තිනෝ සර් මේ संख्याने गाने देवनी कोड़ से लाखों देखा कड़ूना संख्याने गाने देवनी होला यह अलग लाखों लेबु कोड़ से अवश्य ये एक तेरुं दस तीन है इधर मकाद दूने इधर ठीक है चुवा अरे मातूने वाह मकाद वारदा गाने है तूने एक देखने से प्रश्न देखने इधर ऐसे एक हरीर ते මට කියවන්න ඕනේ රස කෑමක් කෑවා හඳුනාම පීක පාසකම් දෙන්නේ නේද ඒ වගේ තඟු මරණී කනවනේ ඒ වගේ ගානක් ඉතින් හොඳට පොඩ්ඩක් බලන්න ඕන අපරාධේ නේ පරිකම දෙවේ ලකුණු දෙකයි 100 100ම ගන්න ඕන පුතා එතකොට නවෝද්‍ය කොහොමද දුව කතා කරමු 10ව පහක් තියනවද නවෝද්‍ය අවෝද්‍යා නුවන්නී කොහමද සර් ප්‍රස්තාරේ අන්තිම ගාන ඇරෙන්න අනිත් ඒවාත් තියෙනවා සර් ප්‍රස්තාර ගානේ අන්තිම කොටස කියන්නේ පූර්ණ වර්ගයක් සහිතව ලියන අවස්ථාවද නැත්නම් අවම ලක්ෂයේ කන්දාන්තයේ තියෙන එකද නැත්නම් දෙකමද අවම ලක්ෂයේ ලියුවස අනිත් කෑල්ල පූර්ණ වර්ගයක් විදියට ඇයි එහෙම ඒක ලියන්න ඒක වැරදුනේ හෝ ලියන්න බැරි වුනේ ඇයි කියන්න මේ මේ කාරණාවේදී මෙහෙම දැන් මේකෙදී මේ මෙහෙම ලියන්න සම්මිතිකක්ෂයයි අවම ලක්ෂයයි ප්‍රමාණවත් මේ සම්මිතිකක්ෂය දීලා තිනෝ නම් අවම ලක්ෂය දීලා තිනෝ නම් මෙහෙම ලියන්න පුළුවන් නේ ඒක ඔයාට අමතක වෙලාද නැත්නම් දන්නේ නැද්ද මග හැරිලාද මොකද කියන්නේ නෑ සේ ඒ කොටස එච්චර හරියට තේරුන්නේ නෑ ඒකත් අර කියවීමේ ප්‍රශ්නේනේ ප්‍රශ්නේ පොඩ්ඩක් කියවලා තේරුම් ගන්න උත්සාහ කරන්න ඕනනේ තේරුණාද අතහරින්න එපා අපරාදේ හොඳයි අපි යමු 6 වෙනි එකට වර්ගජ සමීකරණ ගැටලුව මේ වර්ගජ සමීකරණ ගැටලුව අපි ගත්තොත් මේ 6 වෙනි ප්‍රශ්නේ
वर्ग समीकरण आस्तरे समांतर पाद लंब दूर सोया එම දුර AB දිගෙන් භාගයකට වඩා අඩු බව පෙන්වන්න. එම දුර AB දිගෙන් භාගයකට වඩා අඩු බව. එම දුර AB දිගෙන් භාගයකට වඩා අඩු බව පෙන්වන්න. එතකොට x वर्ग धन हतर एक समय बिंदु वर्ग समीकरण तृप्त करीटर वर्ग मीटर आस्तरी समांतर पादर लंब दूर सोया एक्सोयान मूल हय तम अभी इंडिया धीरे धीरे दिखाई दस हतर अरे अभी हम गुट अभी එතකොට මේකේ පුතා තීන ට්‍රපීසියම මේකේ අපිට තියෙනවා ට්‍රපීසියම එන්නේ මේ විදිහට आस्तरे वर्गफल अभी प्रयागम आस्तरे वर्गफल अन्न आस्तरे वर्गफल आस्तरे वर्गफल अभी धन्यवाद पीसी तो वर्गफले गुते भाग्या समांतर पाद देखे एक समांतर पाद देखे एक पाद देखे एक अभी गुणकरण लंब दूसरे मम्मी उगला मता के नली हुए लंब उष इधर समांतर पाद देखे एक वेन्ने एक से कतुगिरी तुन अनेक एक एक से कतुगिरी पहा आस्तरे वर्गपाले अभी आस्तरे वर्गपाले अभी समान मिदन एक्स वर्ग धन हतर एक्स समान विस्साई
එතකොට අපි දෙපැත්තෙන්ම 20ක් අපි අඩු කරනවා මෙතනම 20ක් අඩු වෙනවා එතකොට එන්නේ x වර්ගයේ ධන 4x අඩු කිරීම 20 සමානයි 0යි නේ ඔන්නතට එතකොට අන්න ඒක අපිට වේ කියලා අපිට ලියන්න පුළුවන් එතකොට මෙතන ලකුණු වෙන්නේ මෙතන මේ මතක තියාගන්න මෙන්න මේ භාගයක් x වාරයක් 2x ධන 8ට මුලින්ම මේ වර්ගඵල සම්බන්ධයට එකක් දෙනවා මෙතන 2x ධන 8ට එකක් එනවා ඊළඟට මෙන්න මේ පීවර දෙකත් එක්කම මේ සමාන කරලා මේ පීවරත් එක්කම තමයි ලකුණ දෙන්නේ මෙතන මෙතන ලකුණක් කියලා ඊළඟට අපිට කියනවා ආස්තරයේ සමාන්තර පාද දෙක අතර ලම්බ දුර හොයන්න දැන් අපි ලම්බ දුර හොයන්න ඕනේ එතකොට ලම්බ දුර හොයනකොට අපිට එනවා එතකොට x වර්ගයේ ධන 4x අඩු කිරීම 20 සමානයි බිංදුවයි මම වර්ග පූර්ණයට යන්නේ x වර්ගයේ ධන 4x සමානයි 20යි ඊට පස්සේ මම මේක එකතු කරනවා පූර්ණ වර්ගයක් වෙන්න මේ එක පූර්ණ වර්ගයක් වෙන්න එකතු කළ යුතු නියතය මේ මැද පදයේ සංගුණකේ අපි දෙකෙන් බෙදලා එයාම වර්ග කරනවා එතකොට එන්නේ කීයද 4යි මෙතනට 4ක් එකතු වෙනවා එතකොට මෙතන එන්නේ x ධන 2ේ වර්ගය මෙතන 20යි 4යි 24යි එතන අපි දැන් වර්ගය අයින් කරන්න වර්ගමූලය ගන්නවා අපි වර්ගමූලය එතකොට x ධන 2 සමානයි වර්ගමූල 24 නමුත් දැන් අපි වර්ගමූල 6ත් එක්ක මේක දකින්න ඕන මෙයා අකිල කරලින එතකොට මම මෙයාව ගන්නවා 24 කොහොමද 8 වරක් නෑ 8 නෙවෙයි අපිට ගන්න තියෙන්නේ 24 4 වරක් 6 කියලා 4 වරක් 6 ධනමූලින එතන 4 අපි විතර ගත්තොත් ධනමූලින 2 මූල 6යි ඒ කියන්නේ x ධන 2 එතකොට x සමානයි ධනමූලින 2 මූල 6 අඩු කිරීම 2 එතකොට අපිට මෙතන කියන්නේ වර්ගද සමින්වික්කරණේ තුප්ත කරන බව පෙන්වන්න ආස්තරේ සමාන්තර පාද දෙකක් අතර ලම්බ දුර සොයන්න දැන් මෙතන කියලා නැහැ වර්ග සමීකරණේ විසඳීමෙන් කියලා දැන් වර්ග සමීකරණේ විසඳලා විසඳුම් දෙකටම අපිට යන්න ඕනේ නැහැ මෙතන මෙතනදී අපිට පුළුවන් පුතා x කියන අගය ධන අගයක් නිසා x බිංදුවට වඩා වැඩි නිසා කියලා ලියලා x සමානයි 2 මූල 6 අඩු කිරීම 2 අපිට ගන්න පුළුවන් 2 මූල 6 අඩු කිරීම 2 එතකොට එනවා x සමානයි 2 ගුණ කිරීම මූල 6 කියන්නේ 2.45 අඩු කිරීම 2 එතකොට 2 10 4 8 8 1 9 2 4 4.9 4.9 2ක් අඩු කරාම උදේ 2.9 මේ අන්න x එනවා මීටර 2.9 මීටර 2.9 මෙතනදී ලකුණු වෙන්නේ මෙන්න මේ x ධන 2ේ වර්ගය ගන්නකොට 1යි ඊට පස්සේ ධන 2 මෙන්න මෙතනට ධන හෝරින 2 මූල 6ට 1යි ධන අගය තෝරා ගන්නකොට 1යි ආදේශ කරනකොට 1යි උත්තරේට 1යි එතකොට 1යි 2යි 3යි 4යි 5යි ඊට අපි AB දිගෙන් භාගයකට වන අඩු බව AB දිගෙන් භාගයකට වන අඩු බව අපි ඔය ඊට පස්සේ AB දිග AB දිග එම නිසා AB දිග එන්නේ කොහමද AB කියන්නේ x එකතු කිරීම 3යි x එකතු කිරීම 3යි ඒ කියන්නේ 2.9 එකතු කිරීම 3යි ඒ කියන්නේ 5.9යි මීටර නේ AB දෙකෙන් අර්ථයක් අපි හොයනවා දැන් AB දෙකෙන් භාගයක් AB දෙකෙන් භාගයක් වෙන්නේ අපිට ආපු 5.9 අපි බෙදනවා දෙකෙන් 5.9 අපි බෙදනවා දෙකෙන් අපි 5.9
පහයි දශම නමය පුතේ දෙකෙන් බෙදෙනවා. එතකොට අපිට පේනවා පහයි දශම නමය අපි බෙදීම දෙක දෙවරක් දෙක හතරයි ඉතුරු වෙනවා එකක් දශම දෙක තිබ්බ 19 දෙවරක් නමේ 18යි ඉතුරු වෙන එකක් 10 ට දෙවරක් 5යි 2.95 5යි මීටර් අන්න අපි පෙන්නනවා දැන් 2.9 මේ එක්ස්ට්‍රාවේ 2.9 2.95යි 5ට වඩා 2.9යි 5ට වඩා 2.9යි 5ට වඩා මොකද වෙන්නේ අපි 2.9යි 5ට වඩා අපි අන්න අපි ලියනවා එමෙ නිසා AB දිගෙන් භාගය AB දිගෙන් AB දිගෙන් භාගයකට වඩා භාගයකට වඩා XC අගය අඩු වේ XC අගය අඩු වේ ඔන්න ඔහොමයි එන්නේ AB දිගෙන් භාගයකට වඩා XC අගය අඩු වේ AB දිගෙන් භාගයට වඩා XC අගය අඩු වේ අපි මේකට ලකුණු වෙන් කරොත් මේ විදිහට මෙතන පුතා මේ 5.9 මෙන්න මේ 2.9 ට 3ක් එකතු කරනවට එක ලකුණක් ලැබෙනවා නෑ 2.9 ට 3ක් එකතු කරලා ඔමින්න 3ක් එකතු කරලා 3ක් එකතු කරලා ඊට පස්සේ දෙකෙන් ගුණ කරනවට දිනවනේ මෙතන දෙකෙන් බෙදෙනවට 3ක් එකතු කරලා දෙකෙන් බෙදෙනවට 3ක් එකතු කරලා දෙකෙන් බෙදෙනවට එක ලකුණයි එතනට එකයි ඊළඟට 2.9 2.95ට වඩා අඩු බව පෙන්නනවට එකයි ඒ අනුව තමයි සමස්ත ලකුණු 10 හැදෙන්නේ ප්‍රශ්න අංක 6 බලන්න එතකොට 10 කීයද කියලා බලන්න දරුවනි අවද මේවට උත්තර නවෝදය කොහොමද උත්තර ආවද ඔව් සර් 10ව 6ක් තියනවද දැන් 10ව 5යි සර් දැන් 10ව 5යි ඒ කියන්නේ ගණන් 5යි 5යි 5ක් තෝරලා හැදුවේ නේද अदाल ඒක අතරිය. ඒක කාලෙන් පස්සේ කරේ. ඔව්. ඒකට 10ක් තියෙනවා. ඔව්. ආ. අනක එතකොට 10 ඒවා 3 4යි 9යි. නේ? ඔව්. ඒක ලකුණ මොකටද දන්නේ අඩු. එතන සර් අර මේ 25 ගත්තේ නෑ මම. මේ R වර්ගය දාලාමයි ගත්තේ. ඒ කියන්නේ R වර්ගය තියන්නේ ඒක මේ එතන ඉතින් මම අමතක කරගත්තා. එතන වර්ගමූලය ගත්තා කියලා. ඔව් සර්. R වර්ගයේ සොයා කියලා කියන්නේ නේ. ඒක නෙමෙයි සොයා. හරි පුතේ හරි. ඒ අපි ඒ පාර්ට් එක තමයි සම්පූර්ණ කරේ. ඔබට නිවැරදි තක්සේරුවක් ගන්න පුළුවන්. එතකොට නමුත් අපි පොඩි සාරාංශගත කිරීමක් පැත්තට ගියොත් මෙහෙමයි උදේ මේ එතකොට එකේ ප්‍රශ්න 1 2 3 4 5 6 එතන මෙතන ප්‍රතිශත සම්බන්ධ ගැටලුව ප්‍රස්තාර සම්බන්ධව ඊට පස්සේ තුන්වෙනි ගානාවේ සංඛ්‍යානේ වලින් හතරවෙනි ගාන සමගාමී සමීකරණ නැහැ නේ හතරවෙනි ගාන අපිට ආවේ ශේෂඵල පරිමා
ශේෂ්ඨ බල පරිමා සමගාමී සමීකරණය සහ ඊට පස්සේ අපි දාවේ වර්ගජ සමීකරණ විවෘත නොවන ආකාරයේ තිබුණේ හතරවෙනි ප්‍රශ්නයයි හයවෙනි ප්‍රශ්නයයි මේ දෙක තමයි විවෘත නොවන ආකාරයේ බීජගණිතයේ එක ප්‍රශ්නයක් අනිවාර්යෙන්ම එනවා ඊළඟට හතරවෙනි ප්‍රශ්න ඔන්නෝම එතකොට ඔයගොල්ලන්ට එකේ කාලයට අනුරූපව කරන සමස්තේ 50න් කීයද කියලා ගන්න පුළුවන් 50න් කීයද කියලා ගන්න පුළුවන් අපිට දැන් තියෙන්නේ B part එකට යන්න B එක ඔව් අපි B part එක එක ගන්න දැනට සාකච්ඡා කරමු අපිට වෙලාවක් අපිට තියෙන ඉන්න 11 මාර කියලා දැන් මෙතන මට වැඩදීමකින් 11 ඔව් हरवल प्रश्न पत्र पेपर मनस पलवी පොඩි ප්‍රැක්ටිස් එකක් තියෙනවනේ වාර විභාග වලට ඉඳලා ඒ තුන සෙකන්ඩ් පේපර් එක ගත්ත ගමන් ඔයගොල්ලෝ ඔයා මොකක්ද කරන්නේ පළවෙනි එක තියෙන ගරන්ටි කච්චා බලන විශ්යල්ල පළවෙනි කියන්නේ සමස්ත ප්‍රශ්න පත්‍රයේ පිළිබඳව විමසා බැලීමක් කරනවානේ හරි සර් ඔව් ඒකට අපි කියන්නේ ප්‍රශ්න පත්‍රයේ මතු පිට වළංගුතාවයේ බලන ඕකට කියන්නේ මතු පිට වළංගුතාවය ප්‍රශ්න පත්‍රයක පුතේ මතු පිට වළංගුතාවයේ හරිම වැදගත්. එකක් තමයි මේ ප්‍රශ්නය ටයිප් කරලා තියෙන ෆොන්ට් එකේ ප්‍රමාණය පව වටිනවා. ඒ ෆොන්ට් එකත් වටිනවා. මොකක්ද ඒක? ඒක ළමයට මිත්‍රශීලී වෙන්න ඕන. දැන් බලන්න වාර විභාග ප්‍රශ්න පත්‍රයේකුයි ඕ ලෙවල් පේපරේකුයි ගත්තාම ආපස්සින් වෙනස් නේද? මතු පිට වළංගුතාවයේ මං කියන්නේ. නේ? පොඩිම අර පේපර් පේපර් එකේ ක්වොලිටි එක ඒ කියන්නේ ප්‍රශ්න අර අපි ගත්ත තේමනේ කොලේ කොලේ ක්වොලිටි එකක් වෙනස්නේ නේ ඒ ඒ ඒ හැම එකක්ම පුතා විභාග අපේක්ෂකයාට ඍජු බලපෑමක් ඇති කරන සාධක අපි කැමති නෑ ටිකක් අනේ ඒ ප්‍රශ්න පත්‍රයේ තීන පැහැය වර්ණය අකුරු ස්වභාවය පිළිවෙල ඒ සියල්ල පුතේ බලපානවා ඒ ඒ පළවෙනි පළවෙනි ස්ටෙප් එක වෙන්නේ අපි ඒකයි බලන්නේ අපි ඒක බලනවා ඒක අපි බලනවා ඒ බලන අතර වාරේ තමයි ප්‍රශ්නවල ඔබ ඔබ වඩා කැමති ප්‍රශ්න ටික ඇවිල්ලා තියෙනවද කියලා බලන්න නේද right ඊළඟ පීවර මොකද යා කරන්නේ ඊට පස්සේ මේ හදන්න පුළුවන් කියලා තීනවස රවුම් කරන ප්‍රශ්න අංක අන්න එතකොට ඔබ තෝරා ගැනීම කරන හැබැයි තෝරා ගැනීම කරන අතරවාරයේ ඔබ AB කොටස් දෙක වෙන් කර හඳුනා ගන්න ඕන හරි AB කොටස් දෙක වෙන් කර හඳුනා ගන්න ඕන පේපර් එකේ ඒක පුළුවන් මොකද A4 කොලේ මේ A3 එකේ නෙන්නේ A3 size එකනේ එතකොට මේ A කොටස එක පිටුවක එනවා B කොටස තව පිටුවක එනවා ඒහිත ඔබ තෝරා ගැනීමේදී මේ දෙවෙනි කොටසට මේ දෙවෙනි පිටුව බලන්න යන්න එපා පළවෙනි පිටුව තුන තමයි තෝරා ගැනීම වෙන්නේ නේද අන්න එතනදී ඔයා ලබන ඔබ දැන් මම ඇත්තටම ඔබේ පෞද්ගලික රුචිකත්වයක් තමයි නමුත් ඔබ මට කියන්න ඔබ වඩාම කැමති ප්‍රශ්නේ මොකක්ද බලමු අනිත් ළමයින්ගේ තේ ඒ ප්‍රශ්නවල ඒගොල්ලෝ කැමති කියලා දැන් මම මේක සාරාංශගත කරොත් ප්‍රතිශත ගාන එනවා දැන් මේ පේපර් එකේ ගත්තොත් ප්‍රතිශත තිබුණා ප්‍රස්තාර තිබුණා ඊට පස්සේ ශේෂ්ඨ ඵල පරිමා තිබුණා ඊට පස්සේ සමීකරණ තිබුණා ඊට පස්සේ සංඛ්‍යානීය තිබුණා
ඊට පස්සේ වර්ගජ සමීකරණ තිබුණා ඔබ මේකෙන් මේ ප්‍රශ්න පත්‍රයේ මුලින්ම හදන්නේ මොකක්ද ප්‍රතිශත ගණන සර් ඒ අනුපිළිවෙලට තියෙන හින්දාද වඩා කැමති හින්දාද නැහැ සර් කැමති හින්දා අන්න හරියි ඔබ බලන්න ඕනේ පුතා ඔබ කැමති අපි තුල යන්නේ विषय तुला प्रमुखता वेन पाड़ तीन मंकी नमोटोमेटिकली समहर अभी बेटीपुर प्राक्टिस अभी आसम कर विभाग अभी आस नौकर आस करें प्रतिशत प्रमुखता එතන මම කියන්නේ කි ප්‍රශ්න අනුපිළිවෙලක් අපිට ඕනේ නැහැ පළවෙනිම මේක තීනින්ද පළවෙනිම හදන්න ඕනේ නැහැ ඔබ කැමති වෙන්නේ තුන්වෙනි ප්‍රශ්නෙට නම් ඔබ ප්‍රශ්න අංක 3 කියලා දාලා ඒක පටන් ගන්න පුළුවන් අංකේ දාන්න හරියට ඊට පස්සේ අනු අංක දාන්න දැන් ඔබ මේ ප්‍රතිශත වලට ඔබ කැමති නේ ඉතින් දැන් මම ප්‍රතිශත වලට කැමති නොවෙන්න පුළුවන් තව කෙනෙක් එහෙම නොවෙන්න පුළුවන් තව කෙනෙක්ගේ අදහස ගමු දිනෙත් මොකද කියන්නේ මොකද්ද ගත්තේ මුලින්ම ප්‍රතිශත ගන්න සර්. ඔව්. අනුපිළිවෙලට තිබුණේ ඉඳද? නෑ සර් මං කැමති නෑ. ආ මං දැන් පොඩ්ඩක් අහනවා මේ ප්‍රතිශත ගන්න පළවෙනියට හදපු නැති අය කතා කරන්න පුළුවන් නම් අපිට උදව්වක් විදියට ඒ කියන්නේ මේ සංවාදයේ ප්‍රතිශත ගන්න නෙමෙයි මුලින් හැදුවේ. පිළිදි මොකක්ද හැදුවේ පිළිදි? ප්‍රතිශත ගන්න තමයි සර්. ඔව්. ඒ කියන්නේ ඒක විතරක් අභියෝගාත්මක නොවන හින්දා මං හිතන්නේ प्रतिशत गान ध्यान ने दिने ये नुक प्रतिशत गान तो पटांग करते ये नुक उसे ओ ओ मुदाला मांग दें बहुत दिने प्रतिशत गान ध्यान ने दिने लावी तो हाँ प्रश्न ने तो लावी तो आरे माता एक अटे रिजी उत्तर या दिन ने बे माता की अन्य बे वो आ मेक कराने मेक कराने किया अनित्य के माता एक किया ने कोहित में बे ही तो प्रश्न पत्र विनाशकोते उपगन तीरनेमोते उपगन तीरने एक आवश्यक सूदान तमें सूदान ये मोहते गण निवेदी तीरने ये समार तीरने मोहते गण विनो स्थानोचित इतना गण विनो तीरने ये तीरन गण शक्ति धैर्य तमें गुण न मट की अन्न पे बट मे गाणी मे गाणी अनुमतरा प्रश्न पत्र प्रश्न विना स्वभाविकता विषय निर्देश प्रश्न पत्र उत्तर शक्ति 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 मेन पेपर बैडमिंटन मंकी උදාලට ඉරිත උදේ පන්තියක් දැම්මොත් ඒක දවසක් මුණ ගැහෙනවා උදේ දැම්මොත් ගැටලුවක් නැද්ද උදේ උදේම පොඩ්ඩ අපි එහෙට උදේ මේ බී පාට් එක කරමුද අලවිද මොකද කියන්නේ දැන් උදේ ගියද සර් අපි උදේ උදේම දාමු නේද හයටම හා
දාම්පාසල් යන අය ඉන්නවනේ දිනෙත් දාම්පාසල් යනවද ඔසේ කීරති හතා මාට ඔන්ලයින්ද නෑ සර් යන්න ඕන संबंध हाथवेन काम खुल सर इतना मैं इतकोट मम वे इतकोट पेपर के तीन दस दान ट्यूटे ट्यूटे के तीन दस दान मन दिवन रात्रि दान फस्ट पेपर के साक्षा कर प्रश्न पत्र करना प्रश्न पत्र मूल देना उत्तर पत्र बल अनिवार्य लगन सलस्तों अभी सूदान स्वीस पेपर अभी अद हेट उदेवीट पास हेट रात पटांग नाटक त्याग सुबह दवसा निरोगी मत दवसा आई बोवा।